සක්කම්මං මුනි රාජස්ස සුනන්තු සංඝෝකරං ධම්මස්සකාරෝ අයං බලන්තා ධම්මස්සකාරෝ අයං බලන්තා ධම්මස්සකාරෝ අයං බලන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පච්චේයං අත ලෝකස්මී උපච්ඡන්ති චක්කණං යතෝ නිරාජා පන්දිතෝ කුසලත්ති කෝති තිවති තුලෝකා රූපාදිව ප්‍රිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ වේදේ නුවර වැඩි ඉන්න කාලෙකදී නිකාචීර කියන උයනේ උන්වහන්සේ දහස්කරණ භික්ෂුන් වහන්සේලා පිළිවරගෙන සම්මන් කරමින් අතරදී එක්තරා ප්‍රදේශයක් දැකලා සිනාපාල කොට වදාළා. සිනාපාල කරනවා කියන්නේ සතර දළදාවෙන් සුදු බුදුරැස් වීදීමයි. ඒ අනුව ආනන්ද ස්වාමීන් වහන්සේ විමසුවා, ස්වාමීනි කුමක් නිසාද සිනාපාල කළේ? හේතුව බුදුරජාණන් වහන්සේ නිකන් සිනාපාල කරන්නේ නැහැ, හේතුවක් නැතුව. හේතුවක් ඇතුව තමයි සිනාපාල කරන්නේ. ඒ බව දන්න ආනන්ද ස්වාමීන් වහන්සේ විමසුවා, ස්වාමී කුමන හේතුවකින්ද සිනාපාල කරේ? ඒක අහන්න අපි කැමතියි කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්දය මෙන්න මේ ප්‍රදේශයේ මම කලින් ආපු වාරයකදී මකාදේවරම් රජ කෙනෙක් වෙලා ධ්‍යාන භාවනා කරපු ප්‍රදේශයයි කියලා දේශනා කළා. එහෙම දේශනා කළා නිහඬ වුණා. නිහඬ වුණාට පස්සේ මම හැම ජාතක දේශනාවකදීම ආරාධනා කිරීම සිද්ධ වෙනවා. එම කෙටි කරුණක් දේශනා කරලා උන්වහන්සේ නිහඬුණාට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ වන්දනා කරගෙන ආරාධනා කළා. ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ වළාකුලෙන් ගැහිච්ච හඳ වගේ අපිට අතීතේ පේන්නේ නැහැ, මේ විස්තර දෙන්නේ නැහැ. ඒ වළාකුල ඉවත් කළ හඳ පෙන්නවා වගේ අපිට අතීතේ ගැහිච්ච විස්තරේ දේශනා කරන සීක්වා කියලා ආරාධනා කළා. අන්නේ ආරාධනාව අනුවයි බුදුරජාණන් වහන්සේ මේ උතුම් ජාතක දේශනාව දේශනා කොට වදාළේ. දේශනා කළා ඉස්සර වේදේ රටේ මියුරු නුවර මහා දේවු කියලා රජ කෙනෙක් හිටියා. ඒ රජතුමා වරු 84,000 ළමා කාලේ ගත කළා. අවුරුදු 84,000 යුවරජකම් කළා, දේවල් රජකම් කළා. අවුරුදු 84,000 මහරජකම් කළා. 84,000 තුනයි. දේවිලාවේ මෙහෙම දෙයක් අපි අහනකොට අපිට හිතෙන්න පුළුවන්, මෙච්චර කල් මිනිස්සු ජීවත් වෙනවා, ඉන්වත්නි දිව්‍ය ලෝකෙට වඩා සමහර කල් මිනිස්සු දාස තියෙනවා. ඒ කියන්නේ දිව්‍ය ලෝකෙට වඩා සැප තියෙන කාලයක් මනුස්ස ලෝකෙ තියෙනවා. ඒ තමයි මනුස්සයන්ගේ මේ කල්පයේ මුල්ම කාලය. හැම කල්පයකම මුලදී ආයුෂයේ අසංඛ්‍යයි, 1.104යි. ඒ අසංඛ්‍යයක් ආයුෂ තියෙන කාලෙක ඉඳලා තමයි මේ ආයුෂ අඩු වෙන්නේ. ඉතින් අවුරුදු කෝටි ගණන් ලක්ෂ ගණන් ආයුෂ තියෙන කාලය තියෙනවා. ඒවා ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා තමයි අද අවුරුදු 74 දක්වා ආයුෂ අඩු වෙලා තියෙන්නේ.
ඒ වගේ දීර්ඝාස කාලයක වෙච්ච මේ රජතුමාගේ ළමා කාලේ අවුරුදු 84යි. යුවරජකම් කරන තරුණ කාලේ අවුරුදු 84යි. මහරජකම් කළේ අවුරුදු 84යි. ඒ මහරජකම් කළා කොණ්ඩේ පීනන කපුවා. එයාට කියන මඟුල් කපුවා කියලා. ඒ කොණ්ඩේ පීනන කෙනාට කියලා තියෙනවා මගේ නරගස කියලා කියනවා. නරගස කියල කියන්නේ ඉච්ඡකේස් ගහට ඉදිච්චකේස් ගහට දැක්කොත් මගේ හිසෙහි මඩේ දාන්නේ කියන්නේ කියලා. ඔය විදියට කාලය දෙවලට පස්සේ පළවෙනි නරගස ඇති කළා. මඟුල් කපුවා. ඒ ඉදුරු කෙස් ගහ රන් අඬුවෙන් නොගුලලා අතේ තැබුවා. ඒ වෙලාවේ දිහා බලාගෙන සිහි කළා මට මාගේ මරණය මගේ නළලෙට ඇවිල්ලා හිටියා වගේ. මේ කොණ්ඩ ගහක් ගිරුණයි කියන්නේ වයසට යනවායි කියන එක. වයසට යනවායි කියන්නේ මරණය ලඟමයි කියන එක. ඒ නිසා මට පැවිදි වෙන්න කාලය ඇවිල්ලා. එහෙම හිතලා ඒ කපුවට ගම්බර දීලා වැඩිමහල් පුතාට කතා කරලා රාජ්‍ය බවල පැවිදි වෙන්නට තීරණය කළා. ඒ වෙලාවේ මේ පුතා අහනවා තාත්තේ පැවිදි වෙන්න මොකද හේතුව? උත්තමංග රුහාමයන් ඉමේ චාතා වයෝහර පාතු පුතා දේව පුතා පම්බච්චා සමයෝ මම මගේ හිසෙහි මේ දේව දූතයෝ පහළ වුණා. පණ්ඩිතකාරයේ පහළ වුණා. ඒ තමයි ඉදුණු කේස් කරා. ඉදුණු කේස් කරා තමයි පණිවිඩේ දේව දූතේ වශයෙන්. ඒ නිසා මම වයසට මරණයට ලං වෙලා තියෙන්නේ. ඒ නිසායි මම පැවිදි වෙන්නේ. ඒ නිසා එහෙම පැවිදි වෙනවායි කියලා මාසෙම නොව කිස කිස ඉදුණු දවසට රාජ්‍ය හැරලා පැවිදි වෙන්නේ කියලා අනුශාසනා කළා. අර කිවමිගා චීරවෙන මගුල් පොයින්තම ගිහිල්ලා පැවිදි වෙලා ධ්‍යාන වඩලා මරණයෙන් පස්සේ බබලව ඉපදුනා. මේ විදිහටම මේ කටයුතු පරම්පරාවෙන් පරම්පරාවට කරලා රජවරු 83998 බ්‍රහ්මලෝකට ගියා. ඒ පරම්පරාවේ රජවරු බබලව ඉන්න මහාදේව රජතුමා මේ තමන්ගේ වංශයේ රජවරු 83998 දිනේ බබලවට දැනගියයි කියලා සතුටු වුණා. සතුටු වෙලා බැලුව ඉදිරියට මේක පවතිනවද කියලා. බැලුවා පවතින්නේ නැහැ. ඒ පවතින්නේ නැති නිසා මෙතුමා ඒ මියුර නුවර අගවිසරගේ මවකුස පිළිසිඳ ගත්තා. දසමසදී මවකුසෙන් බිහි වෙලා මේ කුමාරයන් නම් තියෙන දවසේ බමුණු නීති බලලා ප්‍රකාශ කළා මහරජ මේ කුමාරය නුඹ වහන්සේගේ රාජ වංශය රකින්න ආපු කෙනෙක්. ඒ නිසා හරියට කරත්ත රෝදෙක නිමිය වගේ නිම් බලල වගේ. ඒ හේතුවෙන් නිම් බලල කියන අර්ථයෙන් නිමි කියන නාමය ලැබුවා. එහෙම නම් ලැබුවේ නිමි රජතුමා. දැන් නිමි කුමාරයා වශයෙන් හඳුන්වනවා. දැන් ජාතකයේ නම මහා නිමි ජාතකය. මේ ජාතකයේ නම හැදුවේ මේ රජතුමාගේ නමින්. නිමි කියන නමින් නිමි රජතුමාගේ ජාතකය කියලා අපි තේරුම් ගන්නවා. ඉතින් මේ රජතුමා ළමා කාලයේ පටන් පන්සිල් ආරක්ෂා කරලා දන් දෙමින් රජකමට පත් වුණාට පස්සේ තමන්ගේ තාත්තට ලැබුණාට පස්සේ අර විදියට මෙතුමා දන්සල් 6ක් හදලා සදලවලුගේ නුවර නැගලා ස්ථාන පහක් දන්සල් පහක් දිගලලා දවසකට ලක්ෂ 5 බැගින් එක දන්සලකට ලක්ෂය දෙකක් කියනවා ලක්ෂ 5ක දන්සලක් දවසකට දෙනවා. ඒ විතරක් නෙවෙයි මිනිස්සුන්ට බණ කියනවා ධර්ම දේශනා කරනවා. ඒ ධර්ම දේශනා කරන්නේ දිව්‍ය ලෝකයේ සැප ගැන. ඊළඟට නිරේ දුක ගැන. නිරේ දුක මාපින්නමින් උන්වහන්සේ ධර්ම දේශනා. මේ බණ මිනිස්සු පින් කරලා
සිල් රැකලා දිව්‍ය ලෝකේ ඉපදුනා. දිව්‍ය ලෝකේ ඉපදিলা සතර විදේවා. තේ දෙවිවරු සතරටපත් වුණා අපේ ගුරුතුමා නිහි රජතුමා නිසා. බුදුරජාණන් වහන්සේ පවා විස්තර කරලා කියපු නැති ඒ තරම් අප්‍රමාණ සැප තියෙන දිව්‍ය ලෝකෙට එන ලැබුණා කියලා. රජතුමා එක්තරා පසළොස්වක පොය දවසක රාජාභරණ ගලවලා සුදු වතක් කැඳගෙන සිල් සමාදන් වෙලා එදා රාත්‍රී නිදාගෙන උදෑසන අවිලෙම නැගිටලා කල්පනා කළා මම දැන් දාන හයක් පහක් දෙනවා දවසට ලක්ෂ පහක් කියලා. ඒකයි මම සිල් වැක්කා. මේ දානයේද සීලේද වැඩිපුර ආනිසංස දෙන්නේ කියලා තුමාට අදහස ඇති වුණා. ඒ වෙලාවේදී මෙහෙම හිතනකොට මහා පොළොව කම්පා වෙලා මහා මෙර කම්පා වෙලා ඊළඟට සාත්‍යව රජතුමාගේ ආසනයේ පරසතුරුක මුල තියෙන පාණ්ඩු කම්බල සෛලාසන පඩුකුල් ආසනය කියලා කියනවා. මේ පඩුකුල් ආසනයේ උණු වෙනා කෙනෙකුට විශේෂයෙන් ගුණවතෙකුට කරදරයක් විපතක් වෙනකොට නිතරම උණු වෙනවායි කියලා හිතන්න ඕන නැහැ. මොකද හැමෝටම කරදර වුණාට නිකුත් වෙන්නේ නැහැ. ගුණවන්තයන් සිල්වන්තයන්ගේ ප්‍රාර්ථනා සීකීරීම කරගෙන තුමාගේ මේක උණු වෙනවා කියලා කියන්නේ රත් වෙනවායි කියන එක නෙවෙයි. මේක ලීල් වෙලා අම ස්වභාවයක් ගන්නවා. එහෙනම් මෙන්න මේ ආසනයේ ඒ ලීල් වීම නිසා තමයි දැනගන්නවා කාට හරි විපදක්. ඒ නිසා දහසක් ඇස් සහසස් ඇස් දහහක් තියෙනවා. ලෝකෙ දිහා බලන්න බැහැ. ඒ කියන්නේ ඒ නිසා ඇස් දහහක් තියෙනවා. ඇස් දහසක් තියෙන්නේ දහසක් ඇස් යොමු කරලා බැලුවා මනුස්සලෝකෙ දිහා. බලනකොට දුටුවා මහා බෝසතාණන් වහන්සේ රැතිලීච්ච මේ සැකේ ගැන. එහෙම දැකලා දිව්‍ය ලෝකයේ මනුස්ස ලෝකයට ඇවිල්ලා රජතුමා විහාරයේ ආලෝකමත් කරගෙන අහස හිටියා. ඒ වෙලාවේ රජතුමා බය වුණා. බය වෙලා මෙච්චර අවස්ථාව ඔබ දේවතාවෙද්ද ගාන්ධර්වයෙක්ද නැත්නම් සක්‍ර දෙවියන්ද කියලා. සක්‍රයෙකුව රජතුමනි බය වෙන්න එපා, මම ඔබතුමාගේ සැකය දුරු කරන්න ආවේ මම සක්‍රයා. ඔබතුමාට කැමති ප්‍රශ්නය රජතුමා ප්‍රශ්නය වුවා සත්‍ය රජතුමනි දානය සීලය කියලා දෙකේ කුමක්ද මහත්ඵල? හීනේන බ්‍රහ්මචරියේන කත්තියේ උප්පච්චති මජ්ජිනේන ච දේවතාං උත්තරේන විසුජ්ජති. හීන වූ බ්‍රහ්මචරියාවේ පදිතුලී ඉපදෙනවා. කත්තියේ උප්පච්චති මජ්ජිමේන ච දේවතාං මධ්‍යම බ්‍රහ්මචරියාවේ දීප ලෝක ඉපදෙනවා. උත්තරේන විසුජ්ජති උත්තර බ්‍රහ්මචරියාවේ පිරිසිදු වෙනවා. කියන්නේ මෙතෙන්දී අර්ථය එකක් තියෙනවා. අවුද්දෝත්පාද කාලවලන බාහිර තාපසවල සලකන්නේ හීන බ්‍රහ්මචර්යාවේ කියලා පංචකාමයන්ගේ මෙන්ම සිර රැකීම. ඒ සිර රැකීම නිසා ඉපදෙනවා රජකුලේ. තවත් ඉස්සරහට යනකොට සිර රැකලා තින්නේ භාවනා කළ උපචාර සමාධිය. ධ්‍යානයට අඩුවෙන් ටිකක් මෙහෙන් කියන සමාධියට කියලා උපචාර සමාධිය. සීලේ පිට උපචාර සමාධිය ලැබුවා නම් බාහිර තාපසවල කියන එක තමයි මධ්‍යම බ්‍රහ්මචර්යාව. මධ්‍යම බ්‍රහ්මචර්යාවෙන් ඉපදෙන්නේ දීර්ඝ ලෝකී. මේ තාපසවල සැලකුවා උත්තම බ්‍රහ්මචර්යාව වශයෙන් අෂ්ඨ සමාපatti ඉපදෙති. අෂ්ඨ සමාපatti කියන්නේ රූපාවචර ධ්‍යාන 4යි අරූපාවචර ධ්‍යාන 4යි ඔක්කොම 8යි.
අන්න ඒ ධ්‍යාන අටවෙනි එකක් ලැබුවා ඉපදෙන්නේ බ්‍රහ්ම ලෝකේ. ඉතින් මේ තාපසවර බමුණ සැලකුවේ බ්‍රහ්ම ලෝකේ නිවන. නැතත් පිරිසුදු වෙනතන බ්‍රහ්ම ලෝකේ දා. මොකද බුද්ධ ශාස්ත්‍ර නැති නිසා දන්නේ නැහැ නිවන ගැන. ඉතින් අර විවේක සුවයෙන් කරදර නැතුව හිතට පීඩා නැතුව ඉන්න තැන තමයි බ්‍රහ්ම ලෝකයේ ධ්‍යාන සතිය. එතන නිවන වශයෙන් සැලකලා කිව්වා උත්තම බ්‍රහ්මචර්යාවෙන් බ්‍රහ්ම ලෝකේ යනවා කියලා. දැන් මේ තුන තියෙනවා අවුද්දෝත්පාද කාලේ. මේ ශාසනයේ තියෙන කාලෙදී මේ ශාසනයේ භික්ෂුවා යම් දිව්‍ය ලෝකයක් ප්‍රාර්ථනා කරගෙන මට මේ සීලේ තාපතිස දිව්‍ය ලෝකයේ දෙවියන්ගෙන් ලැබේවා කියලා ඒ විදිහට දිව්‍ය ලෝකයක් ප්‍රාර්ථනා කරගෙන සීල රැකගන්න. ඒක කියනවා හීන බ්‍රහ්මචර්යය. දිව්‍ය ලෝකයක් ප්‍රාර්ථනා කරගෙන සීල් ආරක්ෂා කිරීම හීන බ්‍රහ්මචර්යයා. ඒ හීන බ්‍රහ්මචර්යයන් භික්ෂුව ඒ ප්‍රාර්ථනා කරපු විදිහටම දිව්‍ය ලෝකියා. දිව්‍ය ලෝකයන් ප්‍රාර්ථනා කර සීල් රැකීම තමයි මේ ශාසනයේ හීන බ්‍රහ්මචර්යයා. අඩුම එක අඩුම කොටස අඩුම වශයෙන් දිව්‍ය ලෝකයට යන්න පුළුවන්. දෙවැනි කොටස භික්ෂුවක් සිල් රැකලා අස්ස සමාපatti ලබනවා. අර බමුණ උත්තමයි කිව්වේ දෙවනි මධ්‍යම වශයෙන් මේ සාසනය ලැබෙනවා බ්‍රහ්මචර්යාව රැකලා අස්ස සමාපatti ලැබුණ ධ්‍යාන ඒ තුලින් භික්ෂුව බ්‍රහ්ම ලෝකී පදමක මධ්‍යම බ්‍රහ්මචර්යයා. ඒ ධ්‍යානෙන් වාගෙන කවුරුරටත් විදර්ශනාවල විදර්ශනා ඥාන වලින් පස්සේ මාර්ග ඵල අවබෝධයේ නිවනටපත් වීම තමයි උත්තම බ්‍රහ්මචර්යයා. දැන් පටලව ගන්න එපා. අපි මෙහෙම තේරුම් ගන්න ඕන බාහිර තාපසවරුන්ට නම් සිල් රැකීම හීන බ්‍රහ්මචර්යයා. එයාලා පජ කුලේ ඉපදෙනවා කියන්නේ. එයාට දෙවනීට තමයි උපචාර සමාධිය ලැබීමකින් දිව්‍ය ලෝකෙ ඉපදෙනවා. එයාට උත්තම වෙන්නේ බ්‍රහ්ම ලෝකෙ ඉපදීම ආසසම. දැන් මේ ශාසනය ඊළඟ ක්‍රමේ ශාසනය නම් සිල් රැකලා දිව්‍ය ලෝකේ යන්න බැලුවොත් ඒක හීන. ඒකින් දිව්‍ය ලෝකේ තමයි ඉපදෙන්නේ. සිල් රැකලා අසමාවර්ති ධ්‍යාන ලැබුවොත් බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන එක මධ්‍යමයි. සිල් රැකලා විදර්ශනා භාවනා වඩලා අරියත්වයටපත් වුණොත් ඒක උත්තමයි. ඒ මේ කාරණේ නිසාද මොයි කාරණා නිසාද මේ සද්දේ රජතුමා පෙන්වා දුන්නා දානයට වඩා සීල උත්තමයි ශ්‍රේෂ්ඨයි. ඊළඟ තවත් කාරණයක් කියනවා මහරජ අතීතයේ දුදීප සාගර සේල මුචලින්ද බාහාරද කුසීනද අට්ටක අස්සක පදචුනකිය රජුරු මේ රජුරු බොහෝ ශ්‍රමණ ප්‍රඥාවෙන් දන් දීලා දිව්‍ය ලෝකෙ පදුනා. යනකොට ඉස්සෙල්ලම ඒ කාලේ හිටපු යාමානු සෝමයෝග මනෝජ සමුද්‍ර මාර්ග බරත කාලිලක්කිත අංගීරස කාශ්‍යප කිසවච්ච අකීත්ති කියන තාපසවරු. මේ අකීත්ති තාපසතුමා කියන්නේ අපේ බෝසතාණන් වහන්සේ. ඉතින් මේ අතීතයේ වැඩ හිටපු මේ තාපසවරු 11 දෙනා සිර රැකල භාවනා කර ධ්‍යාන ලබාගෙන දිව්‍ය ලෝකේ ඉක්මවාගෙන බ්‍රහ්ම ලෝකේ ඉපදුනා. එතරම් පින්නවා දාන දීපු රජවරු ඉපදුනේ දිව්‍ය ලෝකේ. නම් සිර රැකල තවස ධ්‍යාන ලබ තාපසවරු ඉපදුනේ බ්‍රහ්ම ලෝකේ. එහෙනම් දිව්‍ය ලෝකයට වඩා බ්‍රහ්ම ලෝකේ ශ්‍රේෂ්ඨයි. ඒ ශ්‍රේෂ්ඨතරට ගියේ සිර රැකල. දන් දීගෙන යන ලැබුණා. ඒ නිසා දානියට වඩා සීලය මහානිසංස. ඒ ගැන කියන තවත් කතාවක් කියන්නුනා. අතීතයේ මේ හිමාලයේ ස්වර දත්තරම් පර්වත දෙකක් අතරේ ගලලා පසින තවත් තියෙන සීලා කියලා කියන එක සිසිල් ගලේ තියෙන නිසා සීතල වතුර තියෙන නිසා සීලා කියලා කියන ගංගාවේ ඒ පර්වත අතරේ ඉන්න තාපසවරු. ඒ තාපසවරු අභිඥාලාභී ආස්ස සමාපත්තිලාභී දීර්ඝ ඉවර තියෙන ආහසින් ගමන් කරන්න පුළුවන් තාපසවරු 10000ක් එකට තියෙනවා. ඒ දසදහසී
එක තාපස කෙනෙක් බරණස් නුවරට ඇවිල්ලා ආසි සිවුරු වල පොරවගෙන හොඳට පින්දපාත වටනකොට රජතුමාගේ පොරවගෙන බමුණා ගෙදරට වැටියා. පොරවගෙන බමුණා ඒ දාස්තුමාගේ ඉරියව් දෙකල පැහැවිලා ගියේ ඇතුළට වැඩම කරගෙන ගිහිල්ලා දාණය පූජා කළා. මේ විදිහට දවස් කිහිපයක් උපස්ථාන කරලා හිතවත් වුණාට පස්සේ ඇරුවා, ස්වාමීන් ඔබ වහන්සේ වැඩ ඉන්නේ කොහෙද කියලා. එනවට පස්සේ ඉන්නතන ප්‍රකාශ කළා හිමාලයේ සීඩා කියන ගන්තෙරේ කියලා. තනියම ඉන්නේ නැත්නම් තව තාපසිරිනවද ගන්න හැමෝම. ඒ තාපසතුමා වදාලා ප්‍රකාශ කරන්නේ දසදහසක් ඉසිවලු ඉන්න බව. ඒ සියලුම තාපසවරු පංචවිඤ්ඤා අෂ්ටතමාපatti ලාභී. ඉතින් මේ ගුණය අහලා තාපසවරුන්ගේ ස්වභාවය දැනගෙන මේ පුරෝහිත බමුණ පැවිදි වෙන්න හිතුවා. හිතලා ස්වාමී මාවත් පැවිදි කරන්න එකගෙන යන්න කියලා කිව්වා. ඒ වෙලාවේ තාපසතුමාතුම රජපුරුෂයන්ව පැවිදි කරන්න බෑ කියලා. ඒනම් රජතුමාගෙන් අහලා අවසර ගන්නා හෙටත් මේක වඩින්න අවසර අරගෙන මම ඉන්නම් කියලා මෙතුමා මතක් කරනවා. ඒ අනුව රජතුමාට ගිහින් කාරණේ කියලා එතකොට රජතුමා අහුවා පැවිදි වෙන්න ඕන කිව්වා. පැවිදි වෙන්නේ නැයි කියලා මෙතුමා කිව්වා. කාමයේ ආදීනවා පැවිදි වෙන්නේ ආනිසංස දැනගෙනේ මම පැවිදි වෙන්නේ කියලා. ඉතින් මේ කාරණේ නිසා රජතුමා අවසර දුන්නා හොඳයි මහාන වෙලා මාව දකින්න ඕනේ කියලා. දූදරුවන්ට ආවාද කරලා දීපල සම්පත් පවරලා තවස් පිළිකර අරගෙන තාපසතුමා එනතුරු හිටියා. තාපසතුමාවට පස්සේ තාපසතුමාත් එක්ක අහසි තාපසතුමාගේ දිවාලේ මේ පුරෝහිත බමුණා යට අල්ලගෙන අහසින්ම සිතා ගන්තරට ගමන් කළා. එහිදී පැවිදි කෙරෙවුවා. කමටහන් කියා දුන්නා. භාවනා කළ ටික කලකින්ම අභිඥා ලබා ගත්තා. පොරොන්දු ආනුව එතුමා මේ පුරෝහිත තාපසතුමා නැවත බරණැස් නුවරට වැඩම කළා. රජගෙදරට වැඩම කළා. මේ නඳුනාගෙන මේ පුරෝහිත බමුණා තාපසතුමා බව දුරගෙන සංග්‍රහ කළ දාන පූජක රජතුමා විස්තර ඇහුවා. තාපසවරු දසදහසක් සිදායන්තර ඉන්නවා කියලා දැනගෙන ඒ තාපසවරුන්ට දන් දෙන්න ඕනේ කියලා රජතුමා මතක් කළා. ඒ වෙලාවේ තාපසතුමා කිව්වා මේ තාපසවරු රසේ ඍජු වෙන්නේ නැහැ, ඒ නිසා මෙහෙට වඩින්නේ නැහැ දානෙකට. සබුතුමාට පුළුවන් නම් සිදා ගන්න දෙරට ගිහිල්ලා තාපසවරුන්ට දන් දෙන්නේ කියලා. ඒ අනුව රජතුමා කියලා කිව්වා සේනා පිරිවරාගෙන දහස් ගණනේ මිනිසුත් එක්කම හිමාලයට ගිහිල්ලා මෙසිදා ගන්තර කඳවුරු බැඳගෙන සිටියා. තාපසතුමත් ආරාමයට ගිහිල්ලා පසුදා තාපසවරුන්ට ආරාධනා කළා. දාන වේලාවේදී බරණැස රජතුමා නුඹ වහන්සේට දන් දෙන්න සිදා ගන්තරට ඇවිල්ලා ඉන්නවා. ඒ නිසා අද කොට ඒ දාණය පිළිගන්න සේක්වා කියලා ආරාධනා කළා. ඉතින් ඒ තාපසවරු හැමෝම දාන වේලාවට කඳුකට වැඩම කරලා දාණය පිළිගෙන වළඳනවා. මේ විදිහට දසදහසක් අවුරුදු දන් දුන්නා. අවුරුදු දසදහසක්ම මේ දහස් ගණන් තාපසවරු දසදහසක් තාපසවරුන්ට දන් දුන්නා. ඒ දන් දෙන ගමන් ඒ අපට ගොඩක් කර්මාන්ත සිදු කළා. ඉතින් මේ කාරණය කියලා සද්ද රජතුමා මතක් කරන මහරජ ඒ රජතුමා වෙන කෙනෙක් නෙවෙයි, ඒ මමමයි. මම තමයි ඒ ධර්මසුරුට අවුරුදු දසදහස මම දුන්නේ. දාන දුන්නේ කවුද? මේ සද්ද රජතුමාමලු මේ එදා රජ කෙනෙක් කියලා දාන්නේ දුන්නේසේ අවුරුදු දසදහසක් දන් දීලා තමයි මේ ශක්ති දෙව රජ වෙන්න ලැබුණ කියන මම ඒ දාන දෙලා සද්දේ රජ වුණා. නමුත් මගේ දාන්නේ වලද සිල්වැක තාපසවරු මාව ඉක්මවාගෙන මාත් පහු කරලා ළඟට ගියේ.
බබලෝ කියලා. එහෙනම් දෙව්ලෝ වින්නවා බබලෝ කියලා. ඒ නිසා මගේ දානට වඩා ගුණවන්තරට සීලය උත්තම. ඉන්ද්‍රිය දමනේ උපචාර සමාධි අර්පණා සමාධි කාය විවේක චිත්ත විවේක ඒ උතුම් ගුණයන්ගේ ශ්‍රේෂ්ඨය. ඒ නිසා උතුම් සිල්ලදී දවසන්ත කුලභේදයක් නොසිත වන්දනා කර නිසා කර්මය තමන්ගේ දේ කියලා දැනගත්තු නිසා මම දන් දීලා මම මේ සත්ත්ව රජ වුණා. උන්වහන්සේ දානෙට වඩා සීල ශ්‍රේෂ්ඨ දැනී බ්‍රහ්ම ලෝකේ ඉපදුණා. ඒ නිසා මෙන්න මේ සැකයේ මේ ප්‍රශ්නේ විසඳුවා. උත්තරේ තමයි දානෙට වඩා අනන්ත ගුණයේ සීලය මහත්ඵලයි. එහෙනම් දැන් මේ පිළිතුරල සීල රකින්න පිළිසක් අද දැන් දානෙට වඩා වඩා දාපේ සීලය ආනිසංසද නැද්ද? ආනිසංස. ඒ නිසා හැමදාම දාන දෙනවා. ඉතින් සීල රකින්නකොට ඊට වඩා ආනිසංස ලබන්න හේතු දාන දෙනවා නම් ඉතින් දුන්න දීලා කියන්නේ අද එහෙම නෙවෙයි. මෙතන වාඩි වුණොත් වාඩි වුණාම ලැබෙන්න ලැබෙන්නේ අවසර ගෙදර පැත්තියක් ලැබෙන්නේ නැහැ. ටී බාන නැහැ. සිද්ධුවක් ගන්න අද නැහැ. ක්ලේසි තමයි අමාරු. අමාරු ක්ලේසි. සමහරුන්ට ඉරි සමහරුන්ට අමාරු. ඒක අවසර දුවන්නේ ක්ලේසි නිසා. කියන කලින් දුවලා ඉතින්. එහෙනම් එහෙම අමාරු දෙයක් කරන්න නිසා තමයි අනිසංස වැඩි. අනිත් එක මේ ස්ටිම් රැස්සෙන්නේ කොහෙද? කොළොඹද? අපෝලේ හිතේ. කිසේ වල මට කිසේ මේ හිතේ. හිතේ ස්ටිම් රැස්සෙන්නේ හිතේ නිසා හිත වැඩ කරන්න ඕන හොඳට. නිදාගන්න වැඩ කරන්නේ නැසින් වල අරගෙන කෙනෙක් නිදා ගන්නවා. මොකද වෙන්නේ? ඉල්ලන්නේ ඉල්ලන්නේ නැහැ. ඇයි කරන්නේ දෙයක් නැත්නම් කරන්න තියෙන කමදේ අපි හැමෝට ඉලාලන්නේ. ඊතර සතියක් තවත් නෑ වැඩක් නැති කෙනෙක්. වැඩක් නැති වැඩක් කරන්න දෙයක් නැහැ. අර බලුවා වගේ සතුත් එහෙම උන්ට වැඩක් නැහැ. මොකද දවසෙ නීතර. දැන් කොහේ හරි සීල් අරගෙන ඉන්නකොට අපි දැනක් කියන්න ඕනේ. අපි මෙතන උනා බණ කිව්වේ නැත්නම් මොකද කරන්නේ? බහ දාන්නේ නැත්නම් අපි දරනවා. එතකොට අපේ සීලය එතකොට ආරක්ෂා වේවා. කරන්න දෙයක් නැත්නම් ඒකයි කරන්න ඕන. රාගය තියෙනවා, ද්වේෂය තියෙනවා, කරන්න තියෙන මේ වෙලාවට ගිහිල්ලා නිදා ගන්න. ඇති වෙච්ච ගමන් අමාරුට ගැනදාලා නම් ටිකක් ගිහිල්ලා හෙලලා තම ඇති වෙන කලින් හරි කල්පනා කරනවා. දැන් මම නැගිටලා ගියොත් මට රාගය ඇති වෙනවා. කෙලෙසිය ඇති වෙනවා නම් කලින්ම ගිහිල්ලා නිදා ගන්න. එතකොට කෙලෙස් ඇති වෙන්නේ ඇති වෙන්නේ තරහ යනවා නම් ඒක ලාමන නිදා ගන්න ලු වෙන විසුන් මාසයට කියලා දෙන්නේ නිදා ගන්න එපා. ඒ වෙලාවේ නිදා ගන්න. දුර නැගදා කියලා නේ නිකන් නිතර මේ කෙලෙස් වඩා නැතුව එන කරන්න දෙයක් නැති කියලා නිදා ගන්න කියන්නේ හිත මුකුත් වැඩ කරන්නේ නැති කියලා. පින් රැස් වෙන්නේ නැති කියලා. පින් රැස් වෙන්නේ හැබැයි හිත රැකේනවා. පව් කරන්න වෙන්නේ අනිත් එක පවු කාලයකට වැඩිපුර හොඳ නිදාගන්න එක දන් දෙන්නේ. නිදාගන්නේ නැහැ. නැගිටින එක තව සතියක් හරි මරනවා නේද? බොරුවක් හරි කියනවා. ඒ නිසා මේ පිටින තුල නිදාගන්න ඕනද? දැන් ඒ නිසා සමහර වයසට ගිහපු අයත් නිඳ යනවා. ඉතාලනේ දෙයක් නැහැ. ළමයි කෙනෙක් ටිකක් ඇඟිලි ගන්න ලහරවා. පවු සිද්ධ වෙන්නේ නැහැ නේද? එයා පේනවා නම් තව තවත් වලට නැගිට්ටා. ඉතින් මේකයි හේතුව ටීම්ස් එකේ නිහිතේ දාන දෙනකොට දානමය වියද්දි ටීම්ස් වෙනවද? ඉන්ග්‍රස් වෙනවා. කඩ බියන් දුවොත්. දාන දෙන්නා මෙහෙ යනවා පල්ලා කියන දේවල්. එතකොට ආගිය දොරතුරු ගෙදර දේවල් පස් පරණ දේවල් කී කියලා වියද්දි තමයි කියලා තිසේන දානක. ඒ නිසා කටේ අර වෙන කියන ආකාරයෙන් බැලගෙන දාන විවෘත නැති ඇස්සේ උද තින්නස් එන්නේ නැහැ. ඒක ගෙදර දින්දා කියන්නේ තමයි. මේක අලුත් ක්‍රමයක් අපි හොයා ගන්නවා. දාන විය
අපි බුදු ගුණ කියේ කියාහරි සමගුණ කියන්න දෙන්න හිතයිතරයි දාන සකස් කරන්න. ඒතොර ඒකෙ බලයක් තියෙන විසුන් මහසේතුම නිරෝගී සම්පත ලැබෙන ඒක ආශිර්වාදයක් වෙනවා. ඒතොර අපේම තියෙන වබදුරුකු තියෙන නෝකතරය කියන්නේ ඒකට වෙනද නියුක කෑමයි මේකේ වෙනසක් ඇත්තේ නෑ. ඒ නිසා හොඳට සතර පරිස්සම් කරන හිත පරිස්සම් කරන්න ඕන දානේ. ඔව් මෙව්වයි කියලා කියනවා පිළිලා දෙන්නේ පිළිලා වෙන්නේ නැහැ. ඒක මහත් ඵල වෙනවා අපි සම්වද වෙදී කරුවෝ. ඊළඟ දානේ අරන් යනවා. සැවිල්ල බෙදනවා. ඒ වෙලාවට ටීම් රැස් වෙන නම් අපි කුසලෙදී ඉන්නවා. නැතු වෙන වෙන අරමුණු හිත ඇති වෙලා තිබුණොත් එන අතර දිනුනා ඒ එන වෙලාවේ ටීම් රැස් වෙන්නේ නැහැ ඒකට. දාන බෙදනකොට නම් කොහොම හරි ටීම් ලැබුණායි විශ්ව මාසල කළා හිත පැහැදෙනවා. එහෙනම් දානයේදී නඩුවෙන්නේ ඒකයි. දානය දෙන්න කොච්චර ලාංගියත් ඒකදී හිත වැඩ කරන්නේ නැහැ. කුසල වැඩ කරන්නේ නානා ප්‍රකාර ආයතන සමහර තරහා යනවා. ඒතර සමහර රාග සිතුවිලි ඇති වෙනවා. ඒ අතර වේන අතර ඇවිත් මේ මිනිස්සුත් එක්ක කතා කරලා ඉන්න අතරේ මාන්න ඇති වෙනවා. ඉරිසියාව ඇති වෙනවා. එතකොට ටික වෙලාවයි දාහෙත් ඒක අපිට ඉන්න ඇති. ඒ සීල එච්චරයි සීලට අනුමතෙන් ලැබුණා කියන්නේ නැහැ. සීලට තරටිකම තමයි වේකොණ්ඩ ඉලිට කියලා අහන් ඉන්නවා වැඩිලා මොනවද කතා කරන්නේ. සීලට ආදාල දේවල් නැහැ කොහෙත්ම. ගමේ කතා කරගෙන බැරි ඔක්කොම ටික අද හොඳ දැදී හොඳ වෙලාව හොඳ තාමලා ආටියක් තියෙන කියලා කියන ඔන්න ඇති. මාසෙම විස්තර ටික අද තමයි දිගාවන්නේ මෙතන. මාසෙම තමයි දැනගත්තු ඕකදුපඩි මෙතන කියනවා. එහෙනම් වැඩි වෙනා නිකන් ඉඳුනොත් තින්දිත කොහෙද කියලා හොයන්න බැරි. ඒ නිසා තමයි මේ ධර්ම දේශනාව කරගෙන භාවනා කරන්න කියලා බලෙන් හරි වාඩි කරගෙන මේවා කරන්නේ. හිතේ කුසල් වලට ඇති කරවල දෙනවා. ඇති කරගන්න තාම දක්ෂ නෑ. හැමෝම සමහර අය ඉන්න හරි දක්ෂයි. ධර්ම සාකච්ඡා බලන අපි තියලා හරි හොඳයි. ධර්ම භාවනා කරනවා ධර්මයෙන් කරතර වෙලා තින් ඇති ඉන්නවා. හැමෝම එහෙම මේ සාධන කරන අවශ්‍ය වෙන බැලි ධාර්මයට වඩා සීලය ආනිසස්. දැන් මේ මොකක්ද ඇහුවේ මෙච්චර ජාතක පොතේ ඉන්න කලින් මේක තිබුණේ ජාතක පාලියේ සහ ජාතක අට කතා දෙකද තිබුණේ. ධාතනික තියෙන ජාතක පාලි පොතේ විස්තර කතාව තියෙන ජාතක අට කතා. ජාතක අට කතා තාම තියෙනවා. ඒක එකතු කරලා යුගේ මතකද නැහැ. මොන යුගයක යුගයක් කියලා නැහැ මේ පොතේ. අනුරාධපුර යුගයෙන් පස්සේ එදා හිටපු ස්වාමීන් වහන්සේලා කිහිප නමක් එකතු වෙලා කලින් කරපු ලියපුවක් තමයි මේ ජාතක පොතයාතුමගේ ධර්ම දැක්කම පේනවා. කලින් කරට ලියපු බව මොකද එක පාරක් ලියන්න පුළුවන් තරම් ලැබිලා නැහැ ඒ කාලේ. අද වුණත් මේ වරියකට අපිට ගොඩක් කළා ගත වෙනවා. ඒක එච්චර ලේසි වෙනා නෙවෙයි. මොකද ජාතකය කිව්වම විස්තර සහිතව ලියලා තියෙනවා. කෙටියෙන් ලියලා නැගිස්සමයි ඔතෝ විස්තරව තියෙනවා. ඒ නිසා අටුවාව පෙළත් එකතු කරලා ලියපෙක තමයි ජාතක පොත්. වහන්සේ සිංහල දන්න පාලි නොදන්න එදා හිටපු ජනතාවට ගැළපෙන ලියපු පොත. අද අද ගැළපෙන්නේ ගැළපෙනවා වගේ අද ඉන්න එක තේරෙන්නේ තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති භාෂාව භාවිතාව අඩු නිසා කොබනම් තව තේරෙන විදිහ තමයි මේ තහස් කළ විලා තියෙන්නේ. මේ විදිහ ජාතක 545 තියෙනවා. ඒක 550 ජාතකයකට අපි කියනවා. ඉතින් මේ ජාතක දේශනා අයිති වෙනවා සාසනයේ තියෙන කොටස් 9ක්. නවාංග සාස්ෘ සාසනය. සාසනයේ කොටස් 9කට බෙදලා එක විදියට.
ඒකමද සූත්‍ර ගේය වේයාකරණ ඉතිවෘත්තක උදාන අද්භූත ධම්ම ගාථා සහ ජාතක ඔකතන නාමය මේ නාමයක අයිති වෙනවා මේ ජාතක කියන එක. ජාතක කියන එක තේරුම බුදුරජාණන් වහන්සේගේ පැරණි ජීවිතය. ඉතින් ඒ ජීවිත අතර මේකට හේතු වුණේ ගිය වතාවේ අපි දේවදූත සූත්‍රයේ දේශනා කරද්දී කිව්වා නිමි ජාතකයේ තියෙනවායි අපාය ගැන තවත් විස්තරයක්. දැන් ඒක කියනවා කියලා තමයි එදා මාදීර තොන්න කියනවා දැන් අපාය ගැන. හොඳයි එහෙම කියන්නේ. ගොඩක් සතුටුයි වගේ. එච්චරම ප්‍රශ්නයක් නැහැ. හරි. ඒක බය වෙන්නේ කවුරුද බය තමයි. හොඳයි. එහෙනම් ප්‍රශ්නෙකුත් නැහැ මම ප්‍රශ්නයක් දීතියි. එහෙනම් කැමති යහන අපාය ගැන මොකදනො? එහෙනම් ඒ ඉතුරු ටික තමයි අද මේ තියෙන්නේ. හැබැයි මෙතන සියලුම අපාය වල නැහැ. ඒ ටික ඉස්සරහට අපි බලාපොරොත්තු වෙනවා 138ක් අපායම ලියලා දෙන්න කියපෝ තියෙනවා. ඒක දැන් බලනවා මම මොකේද මේකේ වැටෙන්නේ කියලා. කරපු පවානුව වැටෙන එක තියෙනවා නේද? දැන් අපි මේකේ චුට්ටක් ඒක තියෙනවා බලමු. මෙහෙම මේ ප්‍රශ්න විසඳලා සද්දේ රවිතුමායම පසලොස්සක පොලේ දීර්ඝ සභාවේ සුදර්මා දීර්ඝ සභාවේ කියන රැස්වීමක්. පොලේ තමයි මේක තේනකට කියන සුදර්මා ධර්ම සභාව. දැන් මේ ධර්ම සභාව වගේ පොලේ ධර්ම සභාව අතරේට අපේ ඉවරලා නැරෑ නැති මදියම් කාලේදී දෙවියන්ට මන දේශනාවක් ඉහෙදී. ඒ ධර්ම දේශනාව කරන්නේ එක්කෝ සත්ත්ව වේරයතුමා. එක්ක සමන් කුමාර බ්‍රහ්මරාජය වගේ මහා බ්‍රහ්ම රාජී. අපි රන්දාගේ නැහැ. ඒ තරම් රහත් බ්‍රහ්ම රාජු බ්‍රහ්ම ලෝකයේ ඉන්න සුද්ධා. දෙවෙනි එක බ්‍රහ්ම රාජයේ වැඩමදල්ලා ඒ දසදහසක් සත්ත්ව රැසි දෙවියන් එහෙ මන කියනවා. අද පැය ඒ වෙලාවට යන්න ඕන. ඥානේ නිසා වෙලාවට ගියා. යනකොට මෙතන සඳහන් වුණ පොතේ තියෙනවා දෙවියන් මග බලන්න කියලු රජතුමා. රජතුමා ඒ දෙවියන් ගාව තියෙනවා විෂ්ණු දෙවියන් ගාව. විෂ්ණු කියලා මාතෘකාව දෙන අපි කියන විෂ්ණු දෙවියන් දෙවියන් කියන දන්නේ දැන් විෂ්ණු කියන්නේ ඒ නම. ඒ දෙවියන්ගේ නම ඒ පාඩුව ගන්නවා වෙන ආගමක කියන කාරණේ මේ අපි කියන්නේ අපේ ධර්ම පොත්වල තියෙන දෙවියෙක්ගේ නම. මොකද ඒක නම් දෙවියෝ කියපන්නේ කියන දෙයක්ම නැහැ. එහෙනම් ඉන්ද දෙවියෝ ආදී මේ දෙවිවරු ඉන්නවා 24 දෙනෙක් සේනාධිපතිවරු එක කොටසකට ඉන්න යක්ෂ සේනාධිපතිවරු පුත්‍ර දෙවිය පුත්‍ර 90ක් ප්‍රධාන වශයෙන් 94ක් ඉන්න සතරාන් දෙවියන් දරුවන්ට 24 දෙනා හතරක් තියෙනවා. ඉතින් මේ හැමෝටම පැවිදිච්ච රාජකාරියක් තියෙනවා. ඒ තමයි මේ ගම්වල ඉන්න ගම්බාර දෙවිවරු එක්කෙනෙක් හැම ගම්වල. ඒ ගම්බාර දෙවියෝ ගාව තියෙන සටහන. ගමේ මිනිස්සු කරපු පින්කම්. කරපු පව්කම් විතරක් නෑ නේද කියන්නේ. ඉතින් මොකද දෙවියන්ට පව් වලින් වඩා නෑ නිසා නිකන් කාලයක් ප්‍රයත්න පින් විතර හැබැයි ලේසි වැඩි. ඇයි? අනුලෙම කරන්නේ පින්කම් නිසා. ඒ නිසා එච්චර අමාරු නෑ වලියන්න. සමාජයේ මාසික සමාජ දෙයක් ලැබෙන්නේ නෑ පින්කම්. ඉතින් තියෙනවා නම් විතරව පොතේ තියෙනවා. රන් පත් තියෙන රතල් පත් වගේ ඒ රන් පත්ේ අදිස්ත්‍යාන වලින් ලියනවා මෙන්න මේ කියනවා මෙහෙම කිනා කොලයි කියලා. එහෙම ලියලා තියන්නේ ඉන්නවා. තියන්නේ ඉන්නකොට තමයි අර සතරවන්ද විතරයි දරුවෝ ගත්ත පොයකට පසලස්සට අමාරු වෙනවා. අමාත්‍ය දෙවියෝ සහ දිව්‍ය පුත්‍රයෝ කියනවා. ඉතින් මේ මුළු ලෝකෙ වටේම යනවා. ලෝකෙ වටේම හැම ගමකටම ගිහිල්ලා අර තරම් පත් දිගේ ඉතුරුලා යනවා. ගිල තියන් ඉන්න පසලොස්සක පොය දවසට දීප සභාවේදී සතරනන්දේ විසින් අරද බාර දෙන මහත සද්දේව රජතුමා අර ජනාධිපති බාර දෙන යම්තිවරු පුතුල සම්නස මේ යම්තිවරුත් දිවිලෝක ඉනාමත් දිවි පුතුල රජතුමාට ගිල දීපලෝක දෙක රජ කෙනෙක් සාතුරු මහරජික සහ තාවදීස කියන දෙක දෙතර නිසා දෙදේවලෝක සදේව ලෝක නිවේ දෙදේව ලෝක අධිපති දෙකයි අනිත් දේව අධිපති වල වෙන මේ ඉන්නවා යාමිත යාම දෙවි රජතුමා තුසිතේ සම්සුත දිවි රජතුමා
පරණිමිත රසවර්තියට රසවර්ති දිව්‍ය රාජ්‍ය ඔය විදිහට මෙතන සත්‍යවරේ වදනය ප්‍රදාන එතුමාගේ මූලාසන අරුඩෝල් දැන් පටන් ගන්නවා දිව්‍ය සභාව. ඉතින් වාඩි වෙලා ආසනවල පෙරදී ඉන්නා දෙවිවරු බ්‍රාහ්මණ තියෙනවා. ඒ පිළිදෙන්නේ පිනේ පිනේ වැඩි කමන මහේසාරජ පින වැඩි නම් ඉස්සර ආසනවල තමයි යතේන ආර්ය දෙවිවරු තමයි ගහල බ්‍රහ්ම රාජ්‍යවල මුල්ම මුල් පෙළේ ආසනවල ඉන්නේ. ඉතින් එතෙන්දි අර පුණ්‍ය වාර්තාව සියලු දෙවියන්ට ඇහෙන මෙන්න මේ මිනිස්සු අසවල් වහන්සේ කියන පින්කම දානයල් දුන්නා. පොයර සී සමාදන් වුණා. කියලා මේ ඇත්තෝ නම් අද දිව්‍ය සභාවේ ප්‍රකාශ. මේ ප්‍රකාශ නම් තියෙන වටිනාකම තමයි අපිට. අපි දැන් කතරගම යනවා, දේවමුදල යනවා, පොල් ගන්නවා, අරව කරනවා, මේවා කරනවා. නමුත් ලැබෙන දෙයක් නැහැ මොනවාක්වත්. කරන්නේ ගමදායි චාරිත්‍රය පස්සේ කපි සංස්කෘතියේ ප්‍රශ්නයක් නැහැ. නමුත් අපිට ලැබෙන දෙයක් නැහැ. නමුත් මෙතනදී ලැබෙන දෙයක් තියෙනවා. මේ නම් මහාවීර දෙවියන් සාතු කියලා සතුටු වෙලා අර තීතර පොයදී ආරක්ෂාව යොමු කරනවා. මොකද මොන කරන්නේ? දීර්ඝ ආරක්ෂා. සල්ලි කොලෙන් කරන්නේ නැහැ. යොමු කරන දීර්ඝ ලෝක සල්ලි නැහැ. වාහනයක් කියලා දෙන්න වාහන එන්නේ නැහැ. එහෙ තියෙන මේ පදින්නත් ඈ. ඒ නිසා දෙන්නේ නැහැ වාහන. ගියා කියලා ගියා දෙන්නේ එකම දේ දැන් දෙන්නේ මේ කාර්යය අනුව දැන් දෙන්නේ ආරක්ෂාව. තරේකල් ලොකු දෙයක්. දිව්‍ය පිළිකල වෙනවා. නම් පින් කරන යන විශේෂ අවධානය දෙවියන්ගේ යොමු වෙනවා එදා අතර. ඉතින් මෙන්න මේ අරෝ ඒ සභාවට ආවට පස්සේ දිවිවරු වහන සරිතුමනි මෙච්චරලා කොහෙද ගියේ? මෙච්චරලා කොහෙද ගියේ? ඉවර දවසේ කියනවා මම ගියා නිමිරජිතුමාට ප්‍රශ්නයක් ඇති වුණා සීලය දානයට වඩා ආනිසංස ඒක විසඳලෙන්න මම ගියා. ඉතින් මේ දිවිවරු ඔක්කොම කියනවා ආයි අපේ ගුරුතුමා. එතුමා නිසා අපි මේ මෙහෙට ආවේ. ඒ නිසා අපි යන්න ඕනේ එතුමගේ බහ ටිකක් අහලා. දැන් ඔක්කොගේම ලෑස්ති ගොයි ගියානේ. නිමරතුමාගේ එතකොට ගොඩක් දේවල් වල ඔක්කොම ගියා. බල නිවාන ටික ගනි අසුරය. අසුරය ඉන්නවා යට බලදකද? ඒ අසුරය වෙනවල තමයි සත්‍යවරයතුමා ඒ දාවතේ සෙහැදුවේ. දැන් ඒ ලෝක දැන නිසා අයිමත් ඇවිල්ලා අල්ල ගන්න බැරි කම. එහෙත් සිද්ධ තියෙන අසුර සුරාසුර යුද්ධය. සුර කියන්නේ දෙවියන්ට අසුර කියන අසුරය. ඉතින් අම්බල ගියොත් අසුර වෙන්න මේවා අල්ල ගන්න එක හොඳ නැහැ. ඒ නිසා අම්බල ඉඳ බලමු ඉංග්‍රීතුමා වෙන්න එතගෙන එන්න. කියලා මාතලිය වදාගලු මාතලිය කියන්නේ දිව්‍ය ලෝකේ හැමදාම රතනචාරිය. දැන් මේ එක සත්තුරයි කෙනෙක් හැමදාම ඉන්නව නෙවෙයි. එක සුදර්මා සභාවකුත් හැමදාම තියෙනවා නෙවෙයි. ලෝක විනාශද මේ ඔක්කොම විනාශ වෙනවා. හැබැයි හැමදාම හැදෙන්නේ මේ සැලැස්මටම විතමයි. සුදර්මා සභාව තියෙන මාතලි දිවි පුත්‍රයෙක් ඉන්නවා නම් නාරි වාහනේ තියෙන නාරි වාහනේ ඔබත් නාරි වාහනේ නාරි නාරි වාහනේ ඒක ඉන්න ලොකු ඇතෙකුයි. හරි ඉතින් මේ සම්බුද රජතුමාගේ වාහන කීයක්ද මේ නාරි වාහනේ තරස් කරලා දිව්‍ය රත්යේ සුවඳමාල් සුවඳ දිව්‍ය සුගන්ධ දිව්‍ය සලුපිලි යදලතුම මේ වරන් ගිහිල්ලා දිව්‍ය සුවලින් තැන් වලින් ආවරයතුමා දිවසල් වන්දවල මල් පවන්දගෙන එන්න කිව්වා. ඒ අනුව මාතලි ගියා බර්නස් කොච්චර යනවා යන්න. තප්පරයක් පචන්නේ නෑ නේද? දිව්‍යයන්ගේ ඉන්නේ සමස්තන යන්න පුළුවන්. ගිහිල්ලා දැන් කිව්වා ඔන්න සක්දරතුමා තුමා ඔබතුමා එකට වෙන්න කියලා. ඒ නිසා මේ සුවඳවල නාල මේ සුවඳ දිව්‍යසල් වන්දගෙන එන්නේ. රජතුමත් අමාත්‍යව කැනවල දරුවන් කැනවල කිව්ව මම දිව්‍යලෝකට යනවා පොඩි චාරිකාවක්. ඒක සංචාරයක් වගේ නේද? දැන් අපි පිටරටවල යනනේ. ඒ වගේ ඒ කාලේ ගිහින් තියෙන දිව්‍යලෝකේ පවා. මේ සංචාරයක් යන හරින් දරුවන්ට අදාළව මම දැන් ටික දවසකට යනවා දිව්‍යලෝකට ගිහින් එන්න. ඒක තමයි පරිසරයේ හොඳි රාජ්‍ය පවත්වන යන. දැන් ඉස්සෙන්නේ පවත්වන යන. ඒක අනුශාසනා කරලා අර විදිහට පැලඳගෙන දිවසල් දිවි කටේට වල උනා. වැඩවලා දැන් මාතල යනවා රයිතුමනේ කොහෙද ඉස්සෙල්ල යන. තීන් කරපු අය විදලෝ කියනද? පව කරපු අය ඉන්න අපායට නිරේත යනවා කියලා. රයිතුමනේ දැන් කොහොමද යන විදලෝ කියන්නේ? අපි ඒ නිසා අපායට ටිකක් ගිල බලමු. අන්න ඒ නානුවයි අපායට මේ යන්න ගමන. දැන් පින්වත් මේ ඇස් දෙකෙන්ම බලන්න මේ යන ගමන. දැන් මේ ගමන
විශේෂ ගමන කවට හිතාලා දෙවිදල්ම අද කාලේ ඇති ගමනක් මේක ඒ පුණ්‍යවන්තයාගේ ගමන. ඒ නිසා මෙහි පිට ඉන්නෙදිම මිනිස්සේ අපායට ගිහිපු කතාව. ගිහිල්ලා බලලා හිතා. දීවිලවල කියලා එහෙ ඉස්සර බලලා මේකම ධර්ම ආපතකට වෙන්නේ යාත්‍රේ එක. ඒක ඒ ආකාරයෙන් එලා සිද්ධ වුණා. ඒ යන්න මේ ඉරිදි බලය ගන්න නිසා පිච්චෙන්නේ නැහැ. ඒ කිසිම බාධාවක් වෙන්නේ නැහැ කයට. ඉතින් එතෙන්දී තුන් ගව්වක් පය විශාල වුණා. ඒ ලෝකේ තුන් ගව්වක් විශාල වුණා. මැණික් කොටුන්නක් පැලඳුණා. හතරම් මාළයක් ගෙලේ පැලඳුණා. ඒ මාළය මහවැලි අතර දිගයි. මහවැලි අතර මාළ දිගන එංගුච්චරුකුද ගව් තුනයිනේ. එතකොට කනාරුව අබේගිරිය තරම් ලොකුයි. අබේගිරිය කියලා. ඒ කියන්නේ මේ උපමා දුන්නේ අටුවාවේ ලංකාවරණ ආවරණ ගැලව හටක් පමණ තිබුණා. පැලඳලා පැලඳුණා. සද්දළු විලාසය නැවුණා. කිසර රන් සේසත් නැවුණා. දොළොස්වන දිවසන් පහළ වුණා. ඉතින් මේ සියල්ල ඉලසෙන එක මොහොතක පහළ වෙලා සද්දළු විලාසයේ වේශය නැවිලා තමයි අපායට ගියේ. අපායට පැදගෙන යනකොට මුලින්ම හම්ුනේ වේතරණී කියන නිරය. ඒකේ දිගය දුන් 60යි, පළවෙනි දුන් 60යි, ගැඹුරු දුන් 60යි, පතරස් කාමර පෙට්ටියක් වගේ. යදුන් 60 දිග පළල තියෙනවා. යතර බිත්ති 4 යතර තියෙන ඝනකම යදුන් 9යි. යදුන් 9යි ඝනයි. මේ දුන්න ගම්කම් තියෙනවා පියනේ සම්පිටිය. මේ ඇතුලේ ලෝභයෙන් කිරලා තියෙන පිච්චෙන් තියෙන පැසෙන් තියෙන ලෝභය තව වතුර වලින් කිරලා. ඒ ලෝභය අතර අඩගවව පමණ කඩු තියෙනවා. ගව බාහිරට දිග කඩු. තැන් තැන් වල තියෙන වතුරේ. ඒ නරකයේ විරසතුන් යකනහර කැඩි කැඩි. බිලි බිලි. සුණු විසලදී මේ වතුරේදී වොන් පැහැනවලු අර කඩුව ගැටි ගැටි සිනිසිනි දිවි දිවි යන දිය රැලි වලට අහුවලා උඩු අත්තට පෙරලිලා රැකෙනවා කැලේ කැලේවලට උඩු වෙලා නැවත ඉපදෙන නැවත තියෙන දුක් විඳින මේ වේතරණ නදී දුක් විඳවයි කියලා මාතෘකි කිව්වේ නැහැ. දැක්කස් දෙකේම දැක්කලදේ දැක්කට පස්සේ නිරවෙද්දි මම බය වෙලා බය වෙන දැක්ක මිනිස්සු මේ මොකද්ද මේ මිනිසුන්ද වෙලා තියෙන්නේ කියලා මේ වුනේ ඇයි කියලා මාතලියේ ඇහුවා. මාතලිය කිව්වා මෝ මේ මිනිස්සු මිනිස් ලෝකෙ ඉන්න කාලේ මිනිස්සුන් වහන්සේ නැතෝ පාර වෙලා තිබෙච්ච පන්සා ආවාස චෛත්‍ය පිළිමවල් කඩලා නිදා දානෙන් දෙල කඩල විනාශ කරලා තිනිකන කාරය විනාශ කරලා ප්‍රසාදයාවේ කියන්නේ කැලේ දසාදයාවේ කියන්නේ ඒ කියන්නේ පිළිම ඇතුලේ තියෙන අතරම් වලු චෛත්‍ය රඳා කරපු වටිනා කියන භාණ්ඩ අරලික වල කඩලා පන්සල් ආවාස වල තියෙන වටිනා කියන භාණ්ඩේ ආවාස කඩලා පොරවට අරගෙන ඒ වයින් කාමලීලා දේවදේ මිනිස්සු දැන් ඔන්න වේරකරණ නදිය පැසෙනවා කියලා විස්තර වල කිව්වා. ඒක බලන එක තමයි එකට වැදගත් ගියා. හරි ඒ තමයි ඔසුපත් නරකේ. මේ අනාරක කියලා කියන්නේ ඔසුපත් නරක තමයි. මේ නරකට කියන නම ඔසුපත් නරක විශේෂයෙන් කියන ඔසුපත් නරකේ. මේක පළල දිග පළල යදුන් 50යි ගැඹුර කරුන් 50යි. බිත්ති වල ගණන් කරන යදුන් 9යි. මේ නරක ඇතුලේ කඩි මුකුත් දෙන්නේ කඩි යන්නේ කඩි. ඒ කඩි කියවලා අඳුරන කඩි නේද? අර කන්නේ කඩියේ ලොකු බලන්න කඩියේ ලොකු කියනවා නම් ඔහුගේ ඇහැ කරත්ත රෝගයක් විදිහට ලොකුයි. කඩියේ ඇහැ ඔන්න වාගන්නේ බලය ගෞරවක් විදිහට ගෞරවක නැදම හතරක් හැදම හතරක් දීලා ගෞරව එහෙනම් බලය හැදම පුරාණ හැදම හතර දැන හැදම එකමාරක් විදිහට දීලා දැන් කියන්නේ මොකද ඉතින් මේ කියන කඩිය ඒක කඩියේ කඩිය ගොඩක් ඉන්න ඉතින් මේ සත්වයේ ඉපදෙපහල ගෞතුනාගදර
චතුරාර්ය සත්‍ය විසාලව ඉපදුනාම මේ කඩික තුන ඇට කඩාවල නහර කඩාවල කනවා. මස් කඩාවල කන්නේ කඩ කඩාවල නැවත නැවත ඉපදෙනවා. මෙන්න මේ කඩි කන්නේ මොකද කියලා බලන්න. ඇහුවම කියනවා මේ මිනිස්සු ලෝකේ අපි කුටි හදනවා, චෛත්‍ය හදනවා, ගෝකුළු හදනවා, පාලන් හදනවා කියලා මිනිස්සුගේ සම්මාන එකතු කරගෙන ඒව කාරණා. සම්මාද දසකාවය තමයි මම දැන් හොඳට දැනගන්න සම්මාද කෑවන කියන්නේ කඩි කන ආරම්භය. කඩි කන කා. ඈ ඉන්න දෙන්නේ පොඩ්ඩක් අර. සම්මාද කාවය යන ආරම්භය තමයි රසුපත් ආරම්භය කියලා. දැන් මම හරි හොඳයි නේද? එකේ ඉන්නකොට තියෙනවද? දැන් සම්මාද කාවය ඔබට යනවා. දිනවල අයිම ඒ තවන ආරේ එක බලද්දී කලයකට පාවුවා. ඒ තමයි ලෝකෝ ලෝකෝ මාර්ගය. මේකේදත් ඇහැ අවදී තවත් ඉස්සරහ කරති ලෝකුම් නරකේ කියලා කියන ලෝධිය හැලියටම මේ ලෝධිය හැලියේ දිවි දුන් 10යි පාලය දුන් 10යි ගැඹුර දුන් 10යි ලොකුම නරකේ පසුබාරවල් ලොකුම නරකේ නරකේ වල මෙකේ හැලියා හට්ටිය ඒක දිග බාලස සමාය වල අපි යදු 10 වගේ කියන තින්නේ දොරටු ඒවා සතරක් තියෙනවා කියලා තියෙනවා. මේ නිරේ යට සිට උඩට යදුන් දහසම ලෝධියේ පිල්ල තියෙන. එයා මේ යදුන් දහම පිරෙන තියෙන්නේ පත්‍රි පැහැෙන තඹ වතුර ලෝධියේ. මේ ලෝධියේ රසදිය වගේ කුලක් පහරි රැලි ගහනවා. ගිලිගෙන ඇවිල්ලා රැලි ගහනකොට ගිලිගෙන ඇවිල්ලා යනවා. ඉතින් මෙහි මේ ගන්නේ වැඩිලා පෙළමුඩියක් වගේ කැරිටි කැරිටි පැහැෙනවා. කොහොමද දහස් ගන්න පහළ නැහැ උඩට එනවා. ඉතින් මේකට ගියේ කවුද? මනස් ලෝකෙදි කුගුල්ලෝ හදලා මස් කෑර. දැන් කුගුල්ලට පොඩි කාලේ කන්න දෙනවා. මේ ආදරේට කුගුල්ලට ඔබ කාලා කාලා මහත්යන් රෝමාරාවේ මම පනවයි කියලා දෙනවා. හදන්නේ දුරුත් හදන්නේ නේ. උඩ හොඳට තියන තරම් ජලා පවන හොරු. ඉක්මනට මහත් කරා ඌරව. එනක් කුගුල්ලෝ ඌරු මේ යන සද්දෙත් හොඳට හදලා මස්. ඒක ගොඩක්ම නරක වැඩන්නේ ගෙදර හදලා හදලා එම මරාගෙන පාන. ඒ වගේ ඉතින් දැන් කරලා ඉන්නවනේ. එයා ඔන්න ඊට පස්සේ කැලේගේ ඉන්න ගඩේ කරන සත්තු. ගෙදර හදන මදිවට කැලේ මුණියකටවත් දුමනේකට ඉන්න අනුගම වලිගුලෙකටවත් ඉන්න බැහැ. වම් දෙන්නව මේ පැත්තේ නෑ ගොඩක් මේ කැලේ ගොඩක් සත්තු මරනවා. ඉතින් මරලා මේ කොහෙද යන්නද? ලෝකු නිරේ කියන අප කොච්චර දැනගෙනවත් මේවා නවත්තන්නේ දැන් මේ ගඩ ගන්නවා නවත්තන්නේ ඒකේ ගඩ ගැවුවා තමයි ඒක තේරෙන්නේ. ඒක ගඩ ගන්නවා දැන් ලස්සනනේ ගඩ ගන්නවා රත්තරන් ළඟදී ආවලා 90000 තමයි ඇත්තේ. ඒක මුලින් පාරලා කිලෝ 50 මොවාගේ මාස් ටිකත් එක අහුරුනා. ඉතින් දැන් උසාවියේ ගඩ ගැවුවට පස්සේ කියනවා මේ ගඩ ගැවන්නේ සත්තු මරන. ඒකවල තව ගෙවා ගන්න එනම් තේරෙනවා මොලේ මදිකම තමයි. මොලේ මදි, නුවණ මදි, කින මදි. ඒ නිසා ඒ අතු දෙවන්නේ යන්නේ ලෝකෙ මෙහෙට මෙහෙ දුරට ගන්නවා. හරියටම තමයි ඔයාලගේ ලෝකෙම නිවේදීම ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි. අතු මරාගෙන මස් කම් මස් කනවා සුදාපානේ කර මස් කනවා සුදාපානේ කරගෙන ඉතන කියන්නේ කන්න නැතුව නිකන් හරි සුදාපානේ කරපුවා යන්නේ මේ කොටස් තුනක් කරනවා මේ ලෝකෙ වලදී. එක කොටසක් කුකුල්ලෝ වහ හදලා මාස් කාපුවා. දෙක කැලේ ඉන්න සත්තු මරපු ආදර. තුනේ යටි දානයි සුරා පානයි. සුරා කියන්නේ අර පුත දානදා පාසි කු කියන දාන ඔක්කොම මොලේම නරා ඒකේ කියන්නේ වයින් වේ වනේ වයින් කියලා තියෙනවා. නියෝ වයින් කියන්නේ වයින්. ඒක වයින් කියන්නේ. නියෝ වයින් කියන දේවල් දිනවන තියෙන જાති නම් කියන එක තමයි. ඒ වගේ විස්කි කියලා බෑන්ඩි කියලා. ඒ වගේ වුණා නම් ටිකක් දඩ ගන්නෑ ඒක. ඒක ලොකු ලොකු කරන් දිනවන ඒක. කසි පොටි කරන උර තමයි දඩ ගන්නෑ. ඒ නිසා අපේ නාම කරනවා. ඒවට කිසි දෙයක් ඒ වයින් වලයි අරක් වලයි කියලා මේ ලයිසන් දෙන්න පුළුවන් කරා
ධර්මය දන්නවා අපිටන අපි දන්නේ නැහැ. ඒ නිසා ඔක්කොම දේවල් ගමේ හදුවත් එකයි, ගහේ හදුවත් එකයි, කොහේ හදුවත් කර්මාන්තය හදුව ඔක්කොම දිවවලා දිවවායට අරවායට අපර උපාය යනෙන්නේ මෙන්න මේ හැලි මොනයි ලෝභය හැලි. ඒක සාපින්නවා. මේ සිගරට් එකක්වත් බොන්න හොඳ හොඳ නැහැ. සිගරට් එකේ කරන්නේ මත් වීම කරන මාධ්‍යයට ප්‍රමාදිරිය කියනවා නම් බීඩියක් හරි ඒකත් බොන්න බීඩිය තමයි වෙන්න පුළුවන්. ඒක බොන්න හොඳ නැහැ. අදට දෙනා කියලා බොන්න එපා. එහෙනම් මේ බොන අයට මේ කියන්නේ උපවාස කමර නෙවෙයි උපවාස මාත්‍ර පිළිවෙල ඉස්සරහා ඉන්නවා. එළියේ තියෙන ඇති. ඒ ආව නැති අයට අර කමන්නේ කියන්නේ යන්නේ නම් මෙන්න මේකට කමන්නේ බිව්වට යන්නේ මෙන්න මේකට. එච්චර කියනවා නම් මේක බොන එක යන්න කියලා උනට පස්සේ ප්‍රශ්නයක් නෑ. අපි කියලා තියෙන්නේ නුවර තමයි නෑ අපිට. මොකද නරක නම ලෝකුණ කරේ. හොඳට මාතෘ කියලා. හොඳට ගලක් අය බොන බොනාගින්නේ නේද? මොනවද බොන්නේ? වතුරනේ මේ වතුර බොනවා. මේ කියන්නේ අරක්කු වගේ මත්තන දේවල් වලට කියන සුරා. සුරා බොන්න එපා. ඒකට සීතල නරකය. සීතල කියන්නේ මේක සීතල නරකය. ඒ රත් වෙච්ච තැන තිබුණේ මෙතන මොකද වෙන්නේ? එක රැද්ද රත් වෙන රැද්ද සීතල මොකද? දැන් මේ සීතලයි පොඩ අපිට හිතා ගන්න ඕනේ. දැන් අයිස් විදුනම හිම විදුනම අමාරුයි. ඊට වඩා අමාරු වෙනත් නම් මේක. ඊවල 200ක් නිල පළල උස මේකේ නිල් නිල් මාර ගලයක් තියෙනවා බදාම වතුර වගේ. බදාම වතුර දැන් තියෙනවා. බදාම වතුර වේලෙන් ඒ වගේ බලම වාරක අන්න ඒ වගේ ඝන වතුරක්. ඒ වතුර නිර්මලී බවයි මූල වතුර වගේ පසදිය වගේ. ඉතින් මේ විදිහට ඝන වෙලා සීතල වෙලා තියෙන මේ සීතල වතුර. දැන් මේකට වැටෙන සත්තු පිපිරලා පිපිරලා යනවා හීතල. හීතල පිපිරන ආකාරය තමයි සීතල වගේ කියලා කියන්නේ. මේ ඉපදෙන්නේ මනුෂ්‍ය ලෝකේ ආනුන්‍ය දේවල් හොරකම් කරපුවයි. හොරුටික ඔක්කොම වැටෙනවා හීතල කබඩේ ලෝකම පොරුටික හීතල වතුරට නැවැටේ. මොන හීතල වීමනේ ඒ කබඩ කන්දලන කන්දල. ඉතින් හීතලේම ගැහිගෙන පිටින් ඉන්නේ කුඩු වෙවි ඉන්නවා. ඉතින් අල්මත් හැදෙනවා අල්මත් කුඩු වෙනවා. ඔය කිව්වේ හොරුන්ගේ නරකේ. හොරුන් යන්නේ හීතල නරකකට සීත නරක හීතල නරකේට වතුර දෙනවා තමයි. සංගාත නරක ඊළඟට යන සංගාත වේද. එතෙන්ද ගිහිල්ලා බලවම තියෙනවා මස්සීය දීක. පළවෙනි පස්සීය උස යදුන් පස්සීය. බීති වල ගන්නවා ඊළඟ ගන්නවා යදුන් නාමය කලින් වගේ. ඉතින් බදාම දිය වගේ වතුරේ තියලා මේ වතුරේ ඉන්න පානෝ. මේ පානෝගේ වලියේ ඔරුවක් විතර වලියේ තර ඔරු කරා දාලේ ගවුවක් විතර දිගයි. මේක තියෙන්නේ මෙහෙම අය මනුස්ස ලෝකෙදී අඳුල් උගුල් රටවල සත්තු මරුණා. ඒ උගුල් දිගලා දෙනවා 100ක් විතර. මෙලාර දුරට. ඒතර ඒ උගුල් 100ක් කොච්චර විපාක දෙන්නේ නැදේනවා. සත්තු මරුණා නේ. මෙලාර අහුවුනේ. දෙය දිගා තපාගෙන වරකට දෙය ඔන්න උගුල් රටවල මරන්න පොරය. දාය මාගේ බුදු පිළිම නොවැන්න. දැන් බෝධි අධ්‍යක්ෂක චෛත්‍ය අධ්‍යක්ෂක වාදින්නේ පස්සාරක යනකොට වාදින්නේ පුතේ. මේ එහෙම ඉතරයි වාදින්න ඕනේ. ආවොත දැක්කට යන ඔකට වාදින්නේ පොළොවේ. මේ උගුණ වැඩ වැඩක් වෙන්නේ මේ කාල සංඥාවෝ. ඉති බැලගෙන ඕන. යා හ්ම් දාසවල පස්සාරක වෙන චෛත්‍යයේ පස්සාරල බුදු පිළිම පස්සාරක යනවා. ආමුරුණාදීනේ ඉතින් මේතුරුණාදීනේ නැත්තම් ආමුරුණාදීනේ වදින්නේ නැහැ. ඒ වදින්නේ නැති අය වරතලා ඉන්නවා. දැක්ක වදින්නේ නැහැ. මේ මිසක දුරකට වදින්නේ නැති අය. බණ අහන්නේ බණ කියනකොට ඔය බණ අපිට වැඩක් නැහැ. අපි දන්න හොඳ 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 බණ අපි දන්නේ. කියලා ඉතින් බණ අහන්නේ නැහැ. හිඟන්නේ කොටවත් යම දුන්නේ නැති අය. මොන හොඳද? හිඟන්නේ කොටවත් කියලා කියන අදුම කවුද? මේ කියන්නේ අඩුවෙන්ම දෙන්නේ අපි කාටද? කීනකට දැන් බස් එකේ දෙනයක රුපියල් 150 කට කාසිය දාන්න ගන්නද? කීනකට ඉතුරු කාසි අඩුම ප්‍රමාණය තමයි ෆස්ට් එක රත් දාලා කොනට මත දාලා කොනට දාලා බල බල අදින ගන්න දෙයක්
යනරන දෙන්නේ බාතුල කිලෝමීටර් දෙකක් හරි විදිහට යනවා හිඟන්නේ නිසා හිඟන්නේ කොටවත් අපි හොගාන එහෙමවත් දුන්නේ නැත්නම් යනරක ගලන හිඟේ සංඝාත නර්ගයේ කවුද කන්නේ අනු අනුරෝපාන අල්ලගෙන සීමස්නාර කාල කාල අයිම එතන හැදෙනවා ඉතින් මේ මේ සත්‍ය ඉපදුනාම පණුව පස්සේ මනරගෙන ගිහිල්ලා පණුව එළවගෙන ගිහිල්ලා ඇඟේ එළියෙදි පණුව කඩාවගෙන නහර කඩාවගෙන කම ඒ කන්නේ හිනානේ කොට වචනාදී නැති චෛත්‍යම මනු බුදු පිළිම වල වගේ නැතුනට බණ ඇහෙද්දී අහන්න නැතුව හිටපු අය බණ ඇහෙද්දී රේඩියෙක වහපු අය ඒකත් අයිති හරි ඒ කියන්නේ වැඩක් තියනනේ මගේ බණත් එක තරහට සමාන නොවන කවන්න නම් මහත්ය තරහයි බණ දෙන්නේ ඔබ බණ උත්තර ගන්න තුරු කියලා නේද ඊපස්සේ මහත්ය බලන සමාන නපුරු නෝන්ලා ඉන්නවා නපුරු හීට් ඇති නෝන්ලා එයා කැමති නෑ මහත්ය විතරට බණ ඇහුවත් රේඩියෝ දානවද සින්දුවක් කියලා දාන සින්දුවක් ඔය බණ ගැද්දේ ඉඳලා නැද්ද කරන්නේ ඔයවල කරන්නේ කියන දරණා නේද ගෙදර කරනවා නේද මිනිස්සු කරනවා නේද ඉබේ බය වුණා අපි ගෙදර කරන්නේ නැහැ නමුත් මිනිස්සු කරනවා තාපනදකේ තාපන ඊළඟට ඒවා තාපනදකේ මේ තාපනදකේ යදුණු 900 දිගයි පාළය දුන 900යි ගැඹුර දුන 900 හැම නරකේ 4ස් මේක සරස්ම මම කියන්නේ තියෙනවා තත්තු 8 ගියක් කාටු වටේ ගියා තියෙනවා යටේ නැර ශාලාවක් තියෙනවා ඒ ශාල වටේ අට වටේටම කාමර හතරකින් ඉඳගත්තු 16ක් වටේට තියෙනවා දැන් අපි ගත්ත නැගින්න පැත්තට කාමර හතරයි දොරින් දොර තියෙනවා පස්සරයක් දකුණට හතරයි උතුරට කොහොම හතර හතර එක තත්ත්ව වලදී කාමර 16යි ශාලයයි කාමර හදේන අටවල් නිරේ වටේට ඔසුබන් වලට 16යි ගින් ඔක්කොම 136 මහාන රටයි සාලාතල යනකොට විශාලය වනේ ලොකුම දූතිය මේ රටේ දැන් මේ කියන්නේ ඒ රටේ හැම වෙලේම වටේ තියෙන 128 ලිස්තර වලින් ටිකක් ඔක්කොම කියන්න වෙන්නේ නැහැ වෙලා ආදි වෙනවා අපිට නෙමෙයි නිමරේ තුමාට ගාන දෙන බලා ගන්න මේ තියෙන ධර්ම දැන් තාම බලා ගන්න අපිට තේරියන දුර බලන්න වෙලා ආදි වෙලා තියෙනවා නමුත් අටුවාවේ තියෙන නිසා පොත්වල එක සඳහන් වෙන 136 තියෙන බය වෙන දෙයක් නැහැ පළවෙනි දෙයක් නැහැ අපි ඉස්සරහට දෙන්න බලා ගන්න. දැන් මේ විදියට තමයි ආයෙත් එක එක පවු කරපුවා වෙනවා තියෙනවා විනදුක වෙනවා. දිගපරලත් එක්ක තියෙන මේ නිසා පාඩුවක් කියන්න දෙයක් නැහැ කියලා. දිගත් නැහැලා තියෙන්නේ. යදොත් 900යි. දැන් මේකේ තියෙනවා මොකක්ද තියෙන්නේ? මනුස්ස ලෝකෙදී කොකුල්ලෝ කුරුල්ලෝ මරු උකුණ මකුණ කලතුය උකුණ අහුල ගමන් ගත්ත තත්කාල මේ පොතේ දැනුවා ගොඩක් කරන්නේ මේ නෑ නියෝ කරන්නේ ඔළු බලනකොට උකුණ මරන මකුණ අහුල ගා කවදාන ඔය මකුණන්ට උණු අතුරවා කරනවා කුටුවල ඉන්න මකුණ අල්ලගෙන බැරිුණා තරහ ගන්නවා වතුර උණු කරලා ආවත් කරනවා ගණි ගන්න එම නැතරුවයි බලා ගන්න යන්න. ඔයද? තාපල කියන නරකයේ තාපල නරකයේ. කුකුරුල්ල මරුවයි සුකුණ මකුණ මල් තලුවයි කල්ල මරුවයි ඊට පස්සේ මකුණන්ට තෙල් කියන්නේ උණු වතුර වක් කරන මරුවයි. එහෙ ඉපදිලා තඹ වතුරේ ගින්දර යදු 900 දුර පැතිරලා ගස්නේ. දෙන්නේ කියන මේ ගින්දර ගහ වෙලා යන පිච්චෙනවා මේ පිච්චෙනේ කොහමද උස යොදනක් විතර දෙන මේ සත්‍යය එහෙම කියනවා ඉතින් මේ විදර්ථය කියන්නේ උකුණ මකුණ වල යන කෙනා කියන යොදනක් උසයි එයාගේ අත් දෙකයි කකුල් දෙකයි බඳිනවා බඳලා ගිනි ගත්ත වතුරට දානවා ලෝකයේ රැලිකසමින් කැඩි කැඩි ඉන්නේ එහෙනම් අත් දෙකවත් කකුල් දෙකවත් ගසන්න පීනන්න ලැබෙන්නේ ඒක බැඳලා තියෙන්නේ නේද ඔබ තමයි කියන්නේ තාප නලක ඊළඟට අඳුරු නල මේක නම් තමයි අඳුරු මල
අඟුරු මැල නරකය විදුන් පණ අධිකයි පලලයි ගැඹුරු මනුස්සලෝකේ අඟුරු මැලකේ නිමල වගේ තේන්නේ අඟුරු මැලකේ මේක සත්තු මරාගෙන කුච්චල කවපු කරන්නේ නිකන් කවපු හැදෙන්නේ නැහැ එයාගේ සත්තු මරාගෙන ගිනිවල වල ගහලා හොඳට කුච්චල වැදලා මරාගෙන වැදින කවපු කරන්නේ මස් කනකොට හරි ලසයි කියන්නේ සාපු අනෝවි කරන්නේ එහෙම මොකද්ද මේ කියන්නේ? අය රසයි කියන්නේ රතු මස් හරි රසයි කියන්නේ. රසයි කියන්නේ. මේ වාද දෙකම ගන්නද රසයි කියන්නේ හරි ප්‍රත්‍යේශායෙන් දෙයක් වලදරම නැහැ මම කියන්නේ. මෙතන ප්‍රධාන වෙන්නේ හරි රසයි මස් මොන තියෙන හොඳට පිළිස් තියෙන හරි සෝක්කේ කියනවා. කුකුල් මස් හරි රසයි ඈ මේ කියනවා. කනවා කියනවා. නරට සත්වයක් කරන මුංගෙනා නැගේ හොඳට මස් තියෙනවා තෙල් තියෙනවා දැන් ගෝල් මෝරෑනේ වල හරකේ කරන මුගේ මුගේ මස් තියෙනවද ඉතින් මේ හොඳ දෙයක අපට ආදරේ නෙවෙයි මේ මරාලේ පාන්න හොඳ ලබයි කියලා තමයි හිතන්නේ නා පණ පිටින් ඉන්න සත්වෝ නුරා මුංගේ මස් තියෙනවා මුංගේ තෙල් තියෙනවා කියලා කිව්වොත් කිතුවොත් එහෙම හිතපු අය මං අත්තු මරාගෙන පුච්චගෙන බාගුවා වැටෙන්නේ අඳුරු නැරේ අඳුරු නැරකට ඒ ගැඹුරු තියෙන්නේ පිච්ච නඳුරු තමන්ගේ අතින් ඔළුවට දාලා දාගෙන පිච්චි පිච්චි ඉන්නවා අත් දෙකේ නඳුරු ඔළුවට තමන්ගේ හිම තමන්ගේ ඔළුවට දාගෙන ඒක තමයි ඒ නරකේ දුක් වෙන්නේ කවුරු දුක් දෙන්නේ නැහැ තමන්ම තමයි දාගන්නේ ඒක වෙන්නේ සත්තු පුච්චගෙන කාපුවල මරණගෙන පුච්චගෙන කාපුවල මාස් රසයි කියේ කාපුවල තෙල් වැඩිනා තෙල් වැඩිනා කියන්නේ තෙල් කියලා කියන්නේ මේ තමයි මස්ලේ අතර තියෙන තීරුවා එතන මේල තට්ටුද තෙල් තට්ටුද ඉතින් මහත වැඩිනා අරුව අපිට අන්දේ මහන දෙයක් තෙල් තට්ටුව මහත මහත් වෙලා ඒක වැඩි මහත් වුණා කියන්නේ තෙල් මහත් වෙලා නේ ඒකත් සත්තුනි තෙල් වැඩි කියන්නේ මොකද මහතයි හරි ඊළඟට මම දාලා කෙස් නැලි දල කෙස් මැලි නැරේ යදුන් තුන් සිය දිගයි පල්ලවයි ගැඹුරයි යදුන් නාමය ගණයි සිද්ධිය ඒකේ කපුට දැන් බල කේස් නැලි නැරේ කපුට කපුටන්ගේ ඇඟ ගෞතුමා පොඩ ගෞරවක් දිගයි යදුනක් පමණ මහතයි කපුට කපුට මහතයි යදුනක් විතර ඒ කියන්නේ දැන් සතරුම් වලින් රැඳෙන්න අටක් උදස් මහතයි මේ කපුට ඉතින් තුඩා දිග ගෞරව ගෞරවක් කියන මේ හැදෑරුම හරි මේක ඉන්න මේ දැන් මේ කවුද මේ කපුට කපුට ඉන්නවා සින උකුස්සෝ ඉන්නවා ඇතෙක් විතර විශාල ඇතෙක් විතර විශාල උකුස්සේ උති උකුස්සෝ උති එකේ නෝරා කි මනුෂ්‍ය ලෝකෙදී වැඩිපුර විකිරණ බඩු වල නිල වැඩි කරපුවයි තමයි එන්නේ නිල කප්පාකෝ කියන්නේ කප්ප කපුට කියන්නේ ඈ මිනිස්සු රසායන ගන්න බලන්නේ ආ බලන්න කපුට වගේ වැඩ කරපුවාය කපුටොම ගිහිල්ලා කපුටම කන කපුටම කන්නේ විපාකයෙන් එන විදියට තමයි වෙන වෙනස් වෙන්නේ කාක් වගේ හිටපුවාය රසා කපුට වගේ ගිහිල්ලා ඒ මේ වෙලෙන්නට ගමන මුදකාලෙ ටික තමයි මේකට යන්නේ. ඔක්කොම කඩකාරය ටික මෙහෙදි හම්බුනේ මේකට. අනේ අපි දෙන්නේ මෙහෙදි හම්බුනා නේද? මෙහෙදි හම්බුනා මේ කඩවේදී හම්බුනොත් ඒ වගේ හෙදි හම්බුනවා. කඩවේදී ඉන්න කී දෙනෙක් ඇහෙනවා බලන්න. මේවා බලන්න. වැඩි විකිරණය වලින් වැඩිලා වැඩි කරා. දැන් අවුරුදු කාලේ අඩු කරලා කියනවා නේද රෙදි කරලා නේද? ඒක ඇත්තටම අඩු කරලා නැහැ කිසි දෙයක් අඩු කරන්නේ නැහැ වැඩියෙන් කිරනකොට සේල් කිව්වද ඒක සේල් තමයි කවුරු කරනවා සේල් කියන්නේ කරනවා නේද ඉතින් විකුණන්නේ කොහොමද වැඩි කරලා වෙන දවසකට කියලා අඩු වෙන හැමෝම ගන්න පුළුවන්
අර හොඳට කියන සාලි කොච්චර වැඩි කරලා ප්‍රශ්නයක් නේද? එන වැඩි මේකේ නේද දේවල් වල වඩුවෙන් වැඩි කරාම නේද අපායට යන මොන අපායටද? දල කිසිමැලි කපුටුම් යපාය. කපුට උකුස් වල තමයි ඉන්නේ මේ කට්ටිය ගියාට පස්සේ හොරට කියන දුවය. හොරට කියන කිරනකොට දලාදී එක දැත්ත රබඳිලා මට උස්සන කල්ලෝ දෙන්නේ. ඇත්ත මිනිස්සරා දෙකයි දෙහිගිරි දෙකයි බඳින ඔබලාට. බඳු වෙනවා. දබරට ගිරන්න සාමාන්‍ය විවරණ අදාළ කරනවා. එක එක වැඩ තියෙනවා. ඉතින් පුරුණිය මායවර අනුමින් ගා ගන්නවා. ඉක්මටි ඉක්මනට ගගෙන දෙනකොට හිමීට දෙනවා. එහෙම තියෙනවා. දැන් මායවර ඉක්මටි ඉක්මන මායවර උඩ අනුමින් ගන්නවා ඒ වැඩේ. නේ. නෑ එහෙම වෙන්නේ. අනිත්ද නේ. මායවර ගන්නකොට හිමීට නැනලා ගාන්නම ගන්නවා. දෙනකොට ඉක්මටි ඉක්මනට ඒ ආර පොල්තල් එහෙම දෙනකොට පොඩි සිදුරක් බාහිරින් ඉඳලා ඉඳලා ටික ටික තමයි වාග් කරන්නේ. බාහිරය තමන්ගේ වාදනේ දුර ටික අරගෙන. ඒ වගේම හොඳ වැඩ කරපුවා තමයි ගිහිල්ලා මේ කියලා දුන්නේ කරන්නේ නෙවෙයි. මෙතන ණයගෙන කිව්වේ මේ කට්ටිය කියලා වැඩනවා. ඔය කියන දල කිස් නැති පොරවලෙන් දුටි වැඩනවා. පොරවලෙන් දුටි. පැටිලා යැත්ටි බැහැන්නේ නැහැ. එහෙමයි කපුට ඇවිල්ලා තුනි S2 ගලවගෙන යනවා. S ගලවගෙන කන. පොකුස් වල බඩලට යන්නේ පාන කාක්ක කනවා ඇස් දෙක ගලවගෙන පොකුස් බඩලට කඩාගෙන පාන ඊළඟට පොකුරු වත් නාලකේ මේකේ දීගේ වල 400 පල් 400 ගැඹුර 400 මේ කිනි කිනි බල්ලෝ ගෑනේ ඉන්දු ලේබන් අනේ කටි ඔය කිනි තුල්ලේ මහත ගෞරවය ගෞරව මහත් ගෞරව දෙකයි කිලිතුල්ලගේ මහත් ගෞරව දෙකයි දලයක් දලයක් ගෞරවය මහත් ගෞරව දෙකයි දලයක්ම ගෞරව දෙක කකුල් ගෞරව දෙකයි දෙන්නේ කිලිතුල්ලට විරුලයි කිලිතුල්ලගේ බෙලිච් එක තමයි පොකුරු 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 වගේ තියෙනම හැමදාම මොකද ඉන්නේ කිලිතුල්ල මෙහෙ වගේ ඉන්නේ ගෞරව දෙකක් විශාලයි තින්නර දිග දන් මේ මේ ගලේ තමයි අනිත්නේ ලේබෝනේ තින් මේ මනුස්ස ලෝකෙදි සංග්‍රහ වහන්සේලට කේලම් කියපොය ආරාණ්‍ය ආවරු මෙහෙම කිව්වා පන්සලේ ආවරු ඕන නියෝ දැන් ආවා අතර මේ කියලා කිව්ව අන්න බෑන අන්න බෑන නේ එහෙන් දැන් මේ දැන් කියලා ආවරු දෙන්න කොටනවා එක දෙන්නේ නැහැ කොටවන්න පුළුවන් එහෙන් කොටවන මේ බේද කරන්න සීවස් සංග්‍රහ කේලම් කියන සිල්ව සංග්‍රහ වේද කරනවා සංග වේදෙනේ මෙතන කියන්නේ විෂුන් මාල වෙන්නේම වේද කරනවා එහෙම වේද කරනවා විෂුන් පිරිස් වශයෙන් වේද කරනවා පස් වැඩි වීම දැකලා මෞපියන් දැකලා කුණස්නේ නැගිටින්නේ නැති අය කුණස්නේ දැන් නැගිටින්නේ නැහැ ඉතින් නැගිටින්නේ නැහැ නැගිටින්නේ නැති අය මේ වාඩිලා හිටගෙන ඉන්න මෞපියන්ගේ කතා කරනවා සාමාන්‍ය වැඩි හිට එකම නැගිටලා තමයි අවසර ගන්න ඕන වාඩි. අවසර දිනන දේ ප්‍රශ්නිකුත් නෑ පවන්නේ විගඩ වාඩිලා ඉන්නේ කියලා අවසර දෙක වැඩි කියලා. ඒ වුණා වින්න පුළුවන් මේක තරිදී මිසුන් මාලත මොකද තියෙනවා. ගෝවලන අඩුයි. ගෞරවය දැන් නැහැ නේද? දේවාභියන්ට දරුවන්ගේ ගෞරවය නෑ. ගල් දරුවන් ගැන දේවාභියන්ට ගෞරවයක් උත් මේ දෙකම දේවාභියන්ගේ දාත් දැරගෙන තාත් තියාගෙන ඉන්න නිසා දැන් නැගිටින්නේ නැති වෙන්න පුළුවන්. ඒ තරම්ද නමුත් දැනගන්න ඕන වෙන්නේ වැඩි කියන දරු මුදන අය තමයි මේක ලැබෙන්නේ. මේ කතා කරනකොට වැඩි කියන එක නම් තමයි හිතගෙන ගන්න විශ්ව විනේ විශ්ව මාසල එහෙම වැඩ වැඩි කියන වාඩිලා කතා කරන්නේ නැහැ. ඒක වැඩි කියන එක වාඩිලා ඉඳි මේ ගෝලයා එකට කතා කරන්නේ නැහැ. ගෝලයා වාඩි වෙනකොට නැත්තම් නැවිලා වැඩගෙන ඕන ඒක අද්දේ එකතු කරලා වැඩගෙන ඕන කතා කරලා ඒක තමයි මේ විශ්ව මිත්‍ර වෙන මෙතෙන්දි කියනවා වාඩිලා ඉඳගෙන වැඩි පිටි විතරේ ඉඳලා කතා කරද්දී මේ ඉපදිනා කිනිදුල්ලෝ ඇට නාරු විදවිද කන ලේ බොන විදවිද ආනි කිනිදුල්ලෝ වාන්නේමයි විශ්වන් වහන්සේ දෙකේලා කියලා බිදුම් බයයි වැඩි පිටියක් දරු කරගන්න නැති අය ඊළඟට නම බෙරල බෙරල කියන නරක බෙරල නරකයක ඒක දිනවල 50යි පළල 50යි ගැඹුරු 50යි දිට්ඨිය කරකම 9යි යෙදුත් මේ කියන වාතු සුදු කළු බල්ලෝ
පතු පාට බල්ලා ඉන්නවා, කළු පාට බල්ලා ඉන්නවා, සුදු පාට බල්ලා ඉන්නවා. සමහර කළු සුදු රතු තුනම තියෙන කුල්ලි කුල්ලි තියෙන බල්ලොත් ඉන්න ඇති. උඹ තුනම තියෙන පාට රතු සුදු කළු මේ ඉන්න බල්ලෝ වගේ තමයි. අද බල්ලගේ හැටි වෙනස්. කකුල ගවවත් දිග, දතක් ගවවත් දිග. මේ කකුලේ දිග තමයි දතක් ගවවයි. කකුලක් වගේ දතක්. ඉතින් මනුස්සයෝගේ බල්ලෝ අරගෙන ගිහිල්ලා ඩඩේ ගෙනදැයි මේ ඩඩේම් බල්ලෝ කියන්නේ. මේ බල්ලන්ට ගුරු කරලා ඩඩයන් කරන්න ඕන. උන්ට ගුරු කරන්න ඕනේ කොහොමද ඩඩයක් සමේ බල්ලෝ කියන්නේ. ඉතින් මොම් අරගෙන ඇදගෙන ගිහිල්ලා කැලේට මුණ දාලා හත්තු මාරනවා. මොහොතක් කාලා මර බැලුවට පස්සේ ගහන මස්තික මම හදාගෙන බල්ලන් අරගෙන ගිහලා සතුන් මරුවේ ගෝණු ඌර මෝ විදල නරුවේ බිලී කටුවලේ මාළු වල්ලතුව බිලී කොත්තරාගේ දැන් ඇලේ දැලේ වතුර අඬනවා බලන්න මාළු කල්ලා මෙලඟදි මම දැක්ක දැලේ වතුර නාතරදී හොඳට බලන්න වලදියා කොක්කුව අර කොහා බලන්නේ මේ මාළු වලින් පොළොව දෙන්නේ කියලා එකේ අදර බලන්න අනිත් එක්කවත් කියලා. කොයි වෙලාවෙ මොන්දිද කන්නේ නේද? ආදරේ. ඉතින් අන්න එහෙම බිලී ලොකු දාලා හත් වල්ලු වල මේ බල්ලු පොළොව හොල්ව ආවා. පොළොව හොල්ව කියන්නේ බඩමැදි නල්ලලා මේ හොල්ව හොල්ව ගන්නේ. දෙපැත්ත. හරාගේ. අර බල්ලු මොනාද කියලා මස් කියලා කියනවා. මස් කියලා ලල්ලා ගිහින් වැටුණා මේ බල්ලු ලව ආවා. දැන් මේක වෙන්නේ මෙන්න මෙලට මොකද තේරුම් ගන්න ඕන ඔල්ලු සමහර මේ තියෙන විදිහට පොතේ තේරෙන්නේ නැති වෙන පුළුවන් මේක වෙන්නේ පොවේ දවසේ වැඩ කරපුවායි අඩවල වෙන පොවේ කුමුන්ගේ කොහොමද දෙල් කරාවා පොවේ කරවන්නේ වැඩ අදාහරි ගියක් හරි අමොද ගන්නවා දැන් අඩවල ලොකෝ වහපුගේ මම ආයතන කඩේ මට ලාභයි කියලා තමයි කර්මාර්ථ පොරේ වැඩ ගන්නවා මේ ගාමණ්ඩල වැඩ ගන්නවා නේ මේ වැඩ ගන්න නිසා ලැබෙන වැඩ පුළුවන් නමුත් දෙගොල්ලම අහුවෙන එක නම් පොරේ වැඩ කරන්නේ නැහැ සාමාන්‍යයෙන් මේ පොරේවල් වැඩ කරනකොට ඔසම් වෙලා ඒ බව කියන්නේ නැතුව ස්වාමියන් කියලා සැතපුණා කියලා තියෙන්නේ මේ ඇඳේ ඉඳාගත්තට පස්සෙයක් නැහැ මේ කියන දේ කවුරුද දන්නවා ඇති මේ ඇත්ත අපි ගඩන්ව දන්නවා ඒ ඔසම් වෙලා ස්වාමියන් සමග මෙහෙම ජීවිතයක් ගත කරන්නේ හොඳ නෑ ගත කරන්නේ නෑ සාමාන්‍යයෙන් ඒත් එහෙමත් ඉන්නවා කියන්නේ ඒක සාමාන්‍යයෙන් තිසන් හිතක් වෙනවා ඒ කියන්නේ ඒක හොඳ දෙයක් නෙවෙයි ඔසම් වෙච්ච බව දැනගෙන ස්වාමියලක් නෑ බිරිඳ දාන්න දැනගෙනත් එහෙම නොකිය ඉන්නවා තමන්ගේ මහත්කමට එහෙම ජීවත් වෙන තේක මේ ඇරෙ ලැබුණා කියන්නේ නිකන් ඉඳලා කරන ප්‍රශ්නයක් නෑ මෙතන දැන් තේරෙන මොකද්ද මම කියන්නේ ඒක එහෙම කරපු කාන්තාව යාමයි ඉලකට තමන්ගේ බිරිඳ ඔසම් වෙලා යන දැනගෙන එහෙම හිටපු පිරිමි ආ දැන් කාන්තාව වෙන කරන්නේ නැහැ නමුත් ස්වාමි පුරුෂයා ඒ බව දැනගෙන ඒ වගේ දෙයක් කරනවා නම් එහෙම කරපු කෙනාම තපායට ඒක දෙරත්තමයි තියි දැනගෙන මහාන්තර කිව්වනකොට කියනවා බිරිඳක් වශයෙන් යාවචනවා ඒක කියද්දිත් එහෙමයි කියනවා ස්වාමියේ ඒ දේ අහන්නේ නැත්නම් එයා තොන් එතකොට මේ කියනවා මෙන්න අමුතුම නරකට ගියා මොකද බලයක කාර්ය කියන්නේ මහත්ය කියන දන්නවද දැන් දන්නසක් යනවා නෝ හංගෙන් ඉඳපු කෙනා යන නෝන යනවා අපායට හංගෙන් ඉඳ දැන් මේවා කියන්න ඕනේ කියන එක දෙන්නේ බේන්නේ මේවා කියන දේවල් නිවන් දවස්වල දෙහෙම ජීවිතය ගත නොකළ යුතු බවයි මෙතනින් වැටහෙනවා වෙනම කුද්දේ මොකද පැරණි සමාජය නම් මාසෙට කොහේ දවස අමසනියන් වහන්සේ ජීවත් වුණේ අනේ ඒ දවස වෙනම පිරිසිදු දවසක් වශයෙන් ගත කරා. බ්‍රහ්මචාරී වද දැන්වල කරන්නේ කොහෙද සිල් ගත්තා? අවසර ගෙදර ගිහින් හරි කොහොමද? ඊට මතක් වෙන්නේ
නැති අයත් තියෙනවා. එහෙම තත්ත්වයක වැළඳගෙන කෙලස් බහුල තම සමහර විට ඉන්නේ නැති සමහර ඒවා නිසා දන්නේ නැහැ. සමහර දන්නවා එහෙම ඉන්නේ නැහැ. එහෙම හිතුවොත් මහත්ය ප්‍රමාණවත් ඒක. කොහෙටවත් ඉඳ පාසල ඉඳන් ශ්‍රී ලංකාවේ ඉන්නේ නැති අය. ඒ වගේ අය තමයි මේ රටේ මොකද මේ හදලා තියෙන්නේ. අලුතුම නැහැ. තවත් අපි ඔය දෙකයි තුමයි දැන් කිව්වේ. කොහෙදස් වැඩ කරනකොට ඔසප් වෙලා කියපු නැති අය. කියන්නේ මෙහෙම ඉන්න මහත්තු තුමයි. ඊට පස්සේ දරුවෝ ලැබෙන්න ආවට පස්සේ දරුවෙක් මව්කුසට ආවට පස්සේ දෙහෙත් කරලා දරුවාන්න ගම්සා කරපුවා. නැත්නම් නැටි කරපුවා මොනවා. හැබැයි ඒව නැටි කරන දෙහෙත් දීපු දොස්තර මහත්තු. දැන් නම් දොස්තරලා ඉන්න ඉස්සරහ ගෙදර ඉස්සරහාමුදුරුවෝ ගෙන් ගන්න. ආමුදුරුවෝ නාම කරේ තමයි ආමුදුරුවෝ නිසා ළඟ ලැබෙන්න ගියේ. ආමුදුරුවෝ තමයි ඊළඟට නැටි කරන්නේ නේද? එහෙම ඉච්ඡා දෙවල් තියෙනවා. ඒක මම කිව්වේ. එතකොට එහෙම කරා කරපු අය ඒක අනුවල දීපු අම්මල. එයාල දෙතෙන් දරුවෝ වෙනස් වුණා කියලා කියන එක දෙහෙත් තමයි දරුවෝ වෙනස් වුණා. දරුවෝ නැති කිරීමට දෙහෙත් දුන්නු අය ඊළඟ ඉපදෙනවා. මේකේ පතුල සිට මොන දක්වා අලුවල ඉතිරලා තියෙන්නේ. මේ අලුවෝගේ පිච්චි පිච්චි දෙවිලි යකට පහින වැටනහර මස් පිච්චි පිච්චි යනවා. අර අමුගොඩේ පහලට නේම කිනියට බහිනවා ටික ටික. දැන් වෙන්නේ කවුද කරාද වෙන්නේ? තෝයලා සැර කරපු අය උසස් පෙළ ගෞරව කීකෝ පිළිඳ කාන්තාව ඒ බව දැනගෙන ඉතිරි නිජනායන් ජීවත් වෙච්ච කෙනා හට දරුකම විනාශ කරන ගත්තු අය විනාශ කරන්න බෙහෙත් දීපුවා. පස් දෙනෙක් කියනවා. ඉතින් මේවා වෙලා තියෙන්න පුළුවන් ඉතින් බයික පාරකට වදී වැටෙන්නේ නැහැ. වෙලා නම් දැන් වනේ මම කොහොමද අර නිවැරදි නිගේ තව නරක් වෙනවා කියලා නරක් වෙන්න එපා. හා එහෙනම් දැන් මේ කියනකොට මම නරක් වෙච්ච දෙයක් නෑ නේද? මම තව නරක් වෙනවා කියලා තනියෙන් තියෙනවා. කොහොමත් එකයි බං මම දැන් නරකට යන්නේ කියලා. තව කරන්නේ මේ කියන්නේ දැන්ම හැදුවොත් හිත හැදුවොත් අපේ මේ ජීවිතේ අපායම නවත්තන්න පුළුවන්. හැබැයි කවදා හරි යන එක නවත්තන්න බැන తాවකාලික සුමමක් තියෙනවා. අපිට ටික තවත් නැවතිලා පින් කරගෙන සුබදින ගිහිල්ලා නිවන් අවබෝධ කරගන්න නෑ යන්නේ නැහැ. ඒක නැතුව ඉතිරියොත් නම් මේ කරන හැම එකේ විපාක අපිට කවදා හරි ලැබෙනවා. රහත්තුන් නැත්තම් ඉක්මන රහත්තුනට පස්සේ රහතන් වහන්සේ අපායට යන්නේ නැහැ. අනුගාර සෝවාන් අපායට එන සෝවාන් කියන තමයි මේකේ නියත වශයෙන් නිත්‍ය වශයෙන් අපායට ගියන එකම තැන. ඒක මෙහා නම් ඉතින් කවදා හරි යන මම විතර දේශනාව කියන්නේ මේ ලිච්චකම මේ ජීවිතයෙන් යන කියලා නෙවෙයි. පින්දාම් කරලා නවත්තන්න පුළුවන්. බයව කරන් නැතුව ඉන්න අය අනිවාර්යයෙන්ම යන්නේ අපාය. හැදෙන්න බලුවා නැතිලා යන්නේ. පරිණෝ දන දන හැදෙන්න නැතිලා ඊට කලින් යන්නේ අපාය. ඒ දන දන හැදෙන්නේ මෙච්චර කියලා දැන් දන්නකව කවන්නේ කියලා කියලා. දැන් දැනගත්තට පස්සේ නවත්තන්න නැත්තම් කොමතිති අපායයෙන් නවත්තන්න. දැන් ඊළඟට තියෙනවා විස්තර වශයෙන් තියෙන ඉඹුල් අටි ඉඹුල් වනේ. ඊපා ස්මාරක කියන දැන් මෙතන විශේෂයෙන්ම තියෙනවා මොකද? යදුන් හැටක් දිගයි. යදුන් හැටක් පළල ජරුයි. ඉතින් මේ නරක තියෙනවා ඉඹුල් ගස්. ඉඹුල් ගස් අඳුරන. පුළුවන් ලැබෙන ඉඹුල් ඉඹුල් පුළුවන් ඒ ඉඹුල් ගස්. දැන් මෙහි ඉඹුල් ඒවා වෙන්නේ. ඉඹුල් වනයක් තියෙනවා. ඒ ඉඹුල් ගස් ගිනිගෙන ඇවිදිනවා. යටේක උඩට ගිනි ගන්නවා. ගිනිගෙන ඇවිදිනවා. මේ ඉඹුල් ගහ යදුනක් උසක්. ඒ යදුන් හටක් උසයි වගේ ගහක් උස යදුන යදුන එකක්. යදුනක් උස මේ ගස්ස එක පැත්තකින් වර්ධනය. පහළටයි හරුදෙනවා. එක පැත්තට කියනවා නේද? පහළට බෙදුව එක පැත්තට තියෙනවා. පහළට ගිහින් ගිනිගෙන දකින කටු. ඒ කටුවන් දිග දැන් ඒක නන්ද අහලනවා සෑහල් කියන්නේ ඉස්සරහ ඇඟිලිව කියන්නේ දෙකක් තුවම මෙහෙම එහෙම. අතට මෙහෙම 16ක්. ඒ කියන්නේ අපි ගමු දැන්වල් 16ක් දිය කියලා අපේ ඉන්නේ. සහල් 16ක් දිය කටු තියෙන පහක් දැන්. අනිත් පැත්තේ පිච්චි පිච්චි දිය දැවෙන සහල් 16ක් දිය කටු උඩ පැත්තට හැරෙලා දැන් තියෙනවා. දෙපැත්ත එක පැත්ත දෙයක් පැහැදිලිවම අනිත් පැත්තේ උඩට හැරෙලා තියෙනවා. එහෙම තියෙනකොට දැන් මේ
තියෙනවනේ ගිනිගෙන දැවි දැවි දැන් ගහ. දැන් මේක ඉන්නවා යාපල්ලේ කෙනරක් උසයි. මහත ගවුවයි. උන්ගේ දැල් ගවුල ගවුවක් දැල් ගවුල කියන්නේ උඩින් දියෙන ඇවුල. දැල් ගවුල ඒක ගවුවක් දීලා යාපල්ලේ කියන නිසින් මම ලකේ කියවගේ දුන්නා. ඇස් දෙක රෝදයක් විතර ලොකු එකයි. අනත් රෝදයක් විතර. දැල් ගවුල දිග ගවුවක්. උසේ යොදුනා. මහත ගවුවයි. යදුනේ හතර එකකට යන ගවුව. ඒ යදුන කියන හතරක් නම් එකක් තමයි ගවුවයි කියන්නේ. ඒතර ගවුවක් මහත ඇහැ කරතරෝදයක් අතර ලොකුයි. දෙවියවල දැන් ගවුවක්. නැතනම් කහමාරන් දිග රැවුල. දෙවියවල දිගේ මේ ගවුව වෙලා තියෙන්නේ පොණේ ගවුව වල අඳුර පිටව වල ඉතින් තියෙනවා. මේ පෞකල ගෑන පිළිගන්න තමයි මෙහෙ යන්නේ. මොනපත් කියද? අවතරු ගැහන දුවේ පිරිමි විතරක් යන්නේ නැහැ ගැහන විතරක් මෙන්න කිසි පාඩුවකුත් නැහැ ඇයි දෙගොල්ලම ඉන්න නිසා ඈ දැන් පාඩුවේ දැන් දෙගොල්ලම ඉන්න දැන ගියා පාඩුවක් නැහැ ඉතින් එහෙම පාඩු දැන් ඔය තනියෙන් කරන වැඩක් නිසා නෙවෙයි යන් දෙන්නේ එකතුලා කරපු වැඩක් කරන වැඩක් නිසා නෙවෙයි එහෙනම් දෙන්නා යනවා එක්කෙනෙක් විතරක් යනවා යතොත් දෙන්නා යනවා ඒනම් මෙතන කියන්නේ ඔය මේ නීතියක් නැහැ දෙන්නා යනවනේ කියලා එක්කෙනෙක් පින් කරොත් එයා වේරේ නවත් මෙතන කියන්නේ දෙන්නේ කුයි සී කරන කරද්ද පැහැදිලි කරද්ද මොකද්ද තමාගේ ස්වාමි පුරුෂයෙක් දෙද්දි වෙන පුරුෂයන් හොයාගෙන ගිහිවෙන එහෙම ජීවත් වෙච්චාය තමන්ගේ මහත්ය මෙලව පහ පිටින් ඉද්දෙද්දි වෙලා දෙක කැමලා ඉහිපුවා. එහෙමයි තින් හදා ගණන් කර ගියන බුුවන් තරම් නැති මේ ධම්ම වල ඉන්නවා. ළමයි මහත්ය ඉද්දෙද්දි තැනට යන නෝනලා තියෙනවා. නෝනයි ළමයි ඉද්දෙද්දි තැනට යන මහත්ය තැනට යන කලදයක් කියලාද නැහැ. තවත් කෙනෙක් ඉන්න බලන්නේ තැනට යන. මන් දන්නේ තියෙන දාවේ ඒක දෙවැද්ද ළමයි දෙන ගම්වල ඉන්නවනේ මම මෙතනත් කරලා ඉන්නකොට ඉන්නවද ඔය කියන්නේ ටයිල් හොඳ නැහැ මේ සල් සිංගල් වෙන්නේ නැහැ මොකද ඉතල ඉස්සහ හදවහගෙන ඉතින් ඉඳාලි ඉන්න දැන් මම බැලලා ගියා තමයි මේ මොකක්ද වෙන්නේ මිහි පිට ඉඳෙද්දි මේ කියන්නේ තමන්ගේ ස්වාමියා බිරිඳ මිහි පිට ඉඳෙද්දි වෙන කෙනෙක් සමග කියන්නේ කොරාට කියත් අයිති නේ යන්න ඕනේ එක දවසක් දෙකක් තුනක් එහෙම එහෙම සමහර විනෝදාංශ වශයෙන් ගත කරන ඇතු ඉන්නවා එහෙම එක්කෙනෙක් මදි දෙතුන් දෙනෙක් අවශ්‍යයි ඉන්න දේ ඇත්තට හොඳම දේ තමයි මෙන්න මේ බාර මොකද්ද ලෝකෙ දෙලේ කටියුල් අනේ කටුවා පෙරේ කරගන්නේ වාහනයක දිහාගෙන ඒ වගේ නෙවෙයි මෙහෙ ගියා හරි අමාරුයි. ගිනි ගන්න කටු තියෙන්නේ ඇනනවා. ඉතින් මෙත අහෙත්තට ගමනේ යන ගහන දිගේ දෙවිවරු වගේ උස අඩගවවල. හැටෙන් බාගෙද උස. ඉතින් මේක කාන්තාවගේ බෙල්ලට දාන ආවරණ. දැන් මෙහෙ ගියා හරි ආසයි මේ මාළයක් බලලා දැනම තේරි තේරි දාන. දාන මේ ආවරණ කිසේ වටන් දෙවතුන් දක්වාන ගිනිගෙන දැන් ආවරණ තමයි පාරක් මේ වගේ වෙන දෙවිගෙන දැවි ආවරණ පාලන කරනවා පාලන යකඩ කුළු ගෙඩියක් තියෙනවා ඒකේ 500ක් ගාන පිටර දඩින් පිටින් ගාලා හරියේ කොහොමද ගහන්නේ අත දිගහැරලා ගහනවා 500ක් 500ක් මැරෙනවද අනේ මැරෙන්නේ එහෙම නෑ ඒ ආවරණ දාලා ගහන පිටර 500ක් දේවා ගහලා කියන නැගති උඩට මොකේ අපි ඉන්නේ කවුද කියන්නේ? යාපාල නැහැ නැත්නම් යාපාල දෙනවා බාර. දැන් ඉතින් මෙතන මුටි කරට වඩා දැන් මෙතන ගියා කියලා නම් උඩට. ඇයි මේ ගහන්නේ මොකෙන්ද? යකඩ කුළු පිටින් ගහන්නේ. ඉතින් දැන් මේක මුටි ගන්නත් බැ නගින උඩට. නගින උඩට ඉතින් අර අටු ඇන පිටේ යනවා හැමතැනම යනවා අන්තතේ මාතු වෙනවා. කොහොමයි අමාරුනේ ගලවගෙන 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 උඩට නැගලා. අඩේ ගවුවක් නේ භාගයනේ යදුන් භාගයකට ගියා දවස් කරන්නේ මේ අඬ අඬ යන කෑමලා අඬ අඬ විනාපදීදී ගෙයින කර්මයේ කර්මානුවාදයේ මෙයාට සින්දුවක් කියනවා එදත් මම කිව්වනේ සින්දුවක් කියනවා
ඒක මතන්නේ තියෙන්නේ. මොකද්ද කියන්නේ? නිරාගීතයක් හරි ප්‍රේමීතයක් හරි වාසනාවක් දෙනවා. ඒ කියන්නේ පිට දිමයින මානසයෙන් ඉඳ ඇදගෙන යන විදිහ සින්දුව කියන්නේ කියන්නේ කර්මය කියන්නේ. දැන් මේ සින්දු තියෙනවා ඒ වගේ එකක් තමයි කියන්නේ. ඉතින් අහුවම වාසෙ හිත වාවන් නැති විදිහට. අනේ හිත වාවන් නැද මානසයෙන් මොකද කරන්නේ? ඉතත් කොහොමරි දැන් එකතු වුණාවේ දැනුම් කොහොමද එකතු වෙනවා නම් කියලා මෙයාට නිකන් ඉන්න දෙන්නේ ආවරණ බලන්න කවුරු වෙන මේ පරිපතරකට ගහන 500ක් පාවන යන 10000ක් නතරේ. එහෙනම් මෙයා සින්දුව කියන නවනාගරම මෙයා නඳුනවා. මෙයාට දැන් කටු කියන බව දෙන්නේ එයා රාගය ඇති වෙන නිසා අර කාන්තාව ගන්න යන අදින නැගෙන නැගෙන යනවා. නාම වෙනකොට මේ ගැන වෙන බයිනවා. පරිද දැන් මෙයා මෙයා කොහොමද අල්ල ගන්නවන්නේ අය නම් බලනවා. දැන් දෙන්නත් දෙන්න නැගෙනවා පහළට. උඩ නැගෙනවා පහළට. දෙන්න නැගෙනවා බලන්න. ඉවර වෙන්න කවදාද? හරම ඉවරකම් ඉවර වෙන්නේ. ඉලේ නීරිගේ කටු වැන්නේ කෑවවා කෑවහ පස්සේ පස්සේ ලබනවා. තරහකට වෙන්නේ මෙයා දෙන්න බලන්න. අල්ලගන්න. ඔහොම අල්ලගන්න ලැබෙන්නේ නැහැ කවදාවත්. එහෙනම් අන්න දෙන්න දා මම ගන්නේ දෙන්නත් එක්ක නගිනවා බයි නගිනවා බයි හොඳයිද කතාව හොඳයි මේක කියන්නේ පාඩම ඒ වගේ දැක්ක මේක කියන ඔන්න කඩු වලේ නගිනවා බයි හරි ඉතින් දැස්සට පස්සේ වෙන දේ ගන්න ඊට පස්සේ මෙයා මේක නිදහස් වෙලා 136ක් මරේ ඒ පැසිනා ඒ කියන විදිහට පැහැලා කරන්නේ කවුරුරි මනුස්ස ලෝකේ ආවත් ආත්ම 500ක් නපුංසකේ කෙනා. නපුංසක යනවා. ඒ කියන්නේ જાතියක් නැහැ. පිරිමියේ ඉඳන් උදේ. භාගයක් පිරිමි භාගයක් ගෑනු. සමාජෙද කඩන ගෑනුනේ මෝන පිරිමි. දෙකම දිනේම මෙහෙ නම් වැඩි නෑ ඉන්දියාවේ මොන තරම් ඉන්නවා. සාරියදගෙන ඉන්නා එක. පිරිමි කඩන තියෙන්නේ. ඉතින් කෝචියක නැතුව බේරෙන්න වෙන්නේ කිසි කවරේ කොහොමද සල්ලි ගන්නවද කොහෙන්ද ලබන්නේ කොහොමරි සල්ලි ගන්න ඉන්න දෙන්නේ නැහැ ඉතින් මෙහාවරු දිල්ල යාළ කිව්වා මේ ඉන්න දුන්නේම නෑ බේරුනේ දුවල තමයි බේරලා තියෙන්නේ ඉතින් ඒ තමයි නපුංසකයෝ නපුංසකයෝ දෙනවා එක වීජයක් තත් යාළට ඇත්තේ දැන් මේ කරපු වැඩේ අනුරෝපා විපාක දෙන්නේ ආත්ම 500ක් නපුංසක පුංසක කියන්නේ බින්නේ නැහැ නැහැ එහෙනම් ಜಾති වර්ගයක් ස්ත්‍රී පුරුෂ බෙදයක් නැහැ කියලා. හරි ಜಾති 500ක් නපුංසක ලැබුණා. තව තැන් වලදීවා උබතව බෑදලා කියනවා කියලා ඉන්නේ නෑ දෙක. කවදා හකෝද මේ ආලා දැනෙනවද? ආහන් විදයක් නෑ. නමුත් මේවා බුදුරජාණන් වහන්සේ ධර්මයේ නියමකට එනේ කියන්නේ කාන්තාව දැක්ක පුරුෂ ලිංගය පාඩේ. පුරුෂයෙක් දැක්ක ස්ත්‍රී ලිංගය පාඩ සමාන වෙන්නේ නැති පරිම සෝකඩ කියලා. ඕන වෙලාවට ඕන එක පහල වෙනවා කියලා හිතලා. නමුත් ඉදුවල හිතන්නේ පහේ වලයි කියලා. ඉදුවල දන්නවා. කොමලගේ ඉදුවල නම් ඕන ලැබෙන දොනිය තියෙන මේ රදදාම ඕන ලැබෙනවා. මොනවද කාම නිචාචාරයේ විචාරණවල ලැබෙන මේ වගේ හොඳ දෙයක් නෙවෙයි පැවිදි වෙන්නත් මේ වගේ මේ දුරු ජීවත් වෙන්නත් මේ යහතින් හොදි ඉතින් මේ විදිහට තියෙනවා නේද සමහර විට මේක ස්ථීරව කියන්න බැහැ සමහර පුරුෂයෙක් ස්ථිරක් වෙනවා පුරුෂයෙක් නම් මේ දේ කරන්නේ කාන්තාව කරන්නේ කාන්තාව ඔක්කොම එහෙම වෙච්චා කියලා විතර කියන්නේ එහෙම වරදවා ගන්න එපා තරහ වෙන්න එපා අපාන්දා වුණ විතර නේ අපි ඔක්කොම හෙදවල මේ ගෑනු වෙන්නේ එහෙම නෙවෙයි. සමහරවයි ප්‍රාර්ථනා බලයෙන් එවන් දන්නේ නැහැ නේද? මට ජාති ජාති කාන්තාවක් වෙන උසාකාවක් වෙන එවන් දන්නේ නැහැ. ප්‍රජාපති ගෝත්‍රය වගේ වෙන එවන් කවුද? බුද්ධ මාතාව වෙන නැති නෝ. හැබැයි ඔක්කොම නෙවෙයි. එහෙම ටික දෙනෙක් ඉන්න අතරේ විරූපී කාන්තාව වෙන්නේ කාම විචා. හරි. සුරූපී කාන්තාව වෙන්නේ විරූපී කාන්ත දැක්කොත් තමයි බලන්නේ දෙන්නේ නැති විදී කාන්ත දැන් කටින් ගොල්වන්නේ නැහැ ඉතින් පස්සේ යනවා කිහිරි අඟුරු වගේ කිහිරි අඟුරු එරී දිගේ දුමස්සිය පළවෙනි දුමස්සිය ගැමල දු යන විත්තේ පේන ගණක වැඩුනා නෑ
එනරන් යදුනක් උස කටු වලින් පිටලා තියෙනවා. කටු වලදී යදුන යදුනක් දිග කටු වලින් පිටලා තියෙනවා. මේ ගිනි දාස්නේ නරකේ යදුන් 100ක් උඩට වැදගෙන ගියා. දිවේ පිටට අර යදුන් නාමයක් ගන්නකම් බීතියක් දිලගෙන ගිහින් එළියට යදුන් 100ක්. ආවිසි මහගියත් එහෙම තමයි. යදුන් 100ක් උඩට වස්නේ දැන් අපොළොව යදුන් 100ක් උඩට මේ පැතිරෙනවා. ඒ යදුන් 5000ක් හරි ඉඳන් අපිට හම් වෙන්නේ පළවෙනි නිරේණාම ලස්සන දැනන යදුන් 14900ක් උඩට ගියාට පස්සේ දැනෙන්න ඕනේ යන්න බැහැ. කියන්නේ නව ඒ තරම් දුරට මේ පැතිරෙනවා. යදුන් 100ක් දුර පැතිරෙනවා. මිනිස් ලෝකෙට වෙලා වින්නවා සීසාවට. ඒ කියන්නේ මෙතන මේක කියලා තියෙන්නේ අර අරගේ සීසරේ ඉතින් වෙලා පානලා ඒ සත්තුන්ගේ වැඩ ගන්නවා. දැන් නම් මිනිස්සුන්ගේ වෙලා පානල වැඩ ගන්නවා. දැන් ගාමුණු දෙහි වැඩ කරනකොට දවල්ට මනුවෙට බෑ. එහෙනම් වෙලා පානලා අවිලාවේ මිනිස්සුන්ගේ මරමරා වැඩගත්තු ගාමට අයිතිකාරයෝ යන්නේ කොහෙද? මේක තමයි වැඩිපුර හම්බ කරගෙන අදුවේ කියක් හරි පඩිය දීලා මිනිස්සුන්ගේ දුප්පත් කමින් ප්‍රයෝජන ගන්න වැඩ ගන්න අය. වෙලා වෙලා වීම වැඩගත්තු යන්නේ කියලා අපි තේරුම් ගන්න තීසානක දැන් නැහැ. ඉන්න ආන්නේ ඇතුළේ මේ නිසා කියලා දෙන්නේ ඉතල පැහැදිලිව තේරුම් ගන්නවාදදී සත්තු මෙන්නත් වෙලා පමණින්ම වැඩ ගන්නවද නැහැ. සේවකයන්ගෙන්වත් වෙලා ඉන්නවා ගන්නවද නැහැ. සල්ලි දෙනවනම් ඒ දෙන ප්‍රමාණයට ඉන්දිය අතේන පහන ඒ වෙලාව ගත. ඒක වඩා වැඩි වැඩ ගන්න හොඳ ගත්තොත් ඔන්න යන තර. කැමැත්තෙන් කරන ඒවාට තරම් දෙයක් නැහැ. දැන් අපි ආයෙත් අමාන්දි වැඩිපුරට ගත්තා නම් කියලා ප්‍රශ්න වැඩ ගන්නයි බැරි. ඊළඟට කියනවා දිව ඇදගෙන දිව කාලේ වැඩිචනේ. දිව කාගෙන යන දැන් දැලැජ්ජාවක් එනවා. දිව කාගෙන නැරෙනවා හදිස්සි එකපාරට නැරෙනවා. දිව කාගෙන නැරෙනවා. දිව විකාරයක නැරෙන කොහොමද මතක්? දිව විකාරයෙන් නැරෙන මොකද වෙනවා මතකද? මොකද කරන්නේ? දිව විකාරයෙන් නැරෙච්ච ගෙල බලලාගෙන දෙල්ල දැන් මම බඳින්න දුන්නේ නැහැ කොහොමද ගෙදරින් මොකද කරන්නේ? දෙන්නත් එක නැරෙන දිව එකවරක් හදාගෙන මම දෙකවල කරලා දුපිරින් එන්නවා ගෑනෝනේ. බුදු පිළිම වාඩේ බලලා කර කරවට ගලලා ඒක ඉදිනවා. පිළිම මූණදී ඉදිනවා. ඒ තරම් ආවේ. නැවත බුදු පිළිමේ ඔළුවක් ඔළුවක් කරන දවසේ මට නෑ. කවුද? ඒ අරගෙන මේ පොතේ දාන්නේ ඒ පාපවත් තරම් බලන්න ගේස් එක ගන්නද කියන්නේ. එයා ඒ තරම් විසත් එක්ක අර බුදු පිළිමේ යන ඔළුවට දාන්නේ. ඔළුවක් කර. බුදුරුවරු වාගේ ඔළුවට දිනා මට නෑ. දැන් ඔළුව කරදරේ කවුද? අපිට ප්‍රශ්නයක්ද? අපිට ප්‍රශ්නයක් නැහැ. දැන් මුල දිනලා දැන් මුල පුරා අවුරුදු පිළිමයක් දුරට ඉන්න අපිට කිසි ප්‍රශ්නයක් අපි කල් දෙන්න ඕනේ නැහැ. ඇඳුම යාරියාද ගන්නේ. විපාකය කරන විපාකේ යාරයි ඒ කරපන්න. හරි බාර වල නම දාන බුද්ධ බාර. බුද්ධ බාර. ඒ කියන්නේ බුදු බාර. ඒක ඒක නින්දාවලත් කරන්නේ උසහ කරන්නේ නැවත ඉසි නින්දාව කපි ගැත්තේ බුදුරජාණන් ආත්ම මාත්‍රයේ නින්දාව පොඩි වෙන්නේ තමන් වහන්සේගේ ගුණේ කම්පා නැගෙන්නේ අපි කම්පා වෙන්නේ කියලා තන තියෙන පාඩු ඒ වලට සමහර ඒකේ වේගවත් දෙලා අන්විල නීගාන කිසිම අවශ්‍යතාවයක් නැහැ. මොකද විපාකයක් තියෙනවා කර්මයක් තියෙනවා විපාකයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේට තෝරා නින්දා කළා චිච්චි මාර්ගය ඒක නඩුදානදී සරුදාන්නේ එයාට ඕන දේ දාන ඒ මොහොතම ලැබුණා. ඒ නිසා ඒව කරන ඉන්නවද? ඉන්නේ බුදු පිළිම ඉන්නවද? ඉන්නවද කියලානේ නයව කතාවද කොහොමද කියලා. කොහොම විශ්ිකාරය කරන්නේ මොනේ? ලුම්නේ නහල දේවා තියෙන්නේ. ඒකේ ඉන්නේ ආමුණාවක් සිරු කරවලා ඒ විදිහට තියන ළම ආමුණ ඉතුරු කරගෙන ඉන්නවා. කොහොමනේ? කතාවද කොහොමද? කොහොම කොහේ නේද කොහොමද? තරේ වගේ ඒකත් උත්සාහ කරනවා මේක මොහරි හැලු කරනවා. නමුත් හැලු වෙන්නේ නැහැ. නමුත් විශ්වයේ මේසයක් තමයි අරගෙන ඉන්නේ. තරේ යනකොට ලොකෝ මෙන්න මේ කියන කෞරව මහා රජුට යන බුදු පිළිමයක් එක දැල්ලා කරපුවා. විකුණා තාම වෙයි. දැන් මේ බුදු පිළිම හදලා ගුණා නැහැ විකුණා නැහැ නේද? බුදු පිළිම හොරකම් කරලා ඒ විකුණා නැහැ. හදල පුරණය කරන්නේ පරමාර්ථය. රන් දිදී මිල මුදල්
අනුන්ගේ එළු බැටළු කුකුල්ලු කොරෙන් අරන් ගිහලා විකුණලා ආවා. රාන්දිවි මුතුදැණි එළු බැටළු කුකුල්ලු තරම් කරනවා. ආ ඒක. ඒක. දෙදුනා කමන ශරීරය ඇතුළ ප්‍රතිලා යම්පල්ල හිස්සේ ඉඳන් දෙපතුල දාත්තා අර වැයයි හාම ගහනවා. වැයයි හාම ගහනවා. ඔළුව ඉඳගෙන ඇහි ඉඳන් පට්ට ගහනවා. ඔය පතුල දාත්තා. අල්ම හම් හැදලාම හාම ගහනවා. ඊට පස්සේ අර තියෙන මේ අර ලී ඉරම ඉස්සර කලු නෝල් දෙනවා. කලු නෝල් කරන් ගහන්න නැහැ. ආන්නේ වැඩි පුත්ත කැදලා හැමෝම පස්සේ නෝලේ වැඩම මිහිර. ඒ වගේ මේ මිනිස්සු දෙන්නේ කර්මෝල් ගහනවා. නෝල් ගහලා ගාන්ටි ඉරනවා කියන්නේ. ඉරේ නෝලක් කර කලු වතුරේ ගොඹවලා දෙපැත්තේ ගඳගෙන ඇද්දල පස්සේ මැදි එත වදිනවා. ඒ වගේ මේ යමපරවත් කරන්නේ මිනිස්සෙක් අහේ කර්මෝල් ගහනවා. කර්මෝල් ගහ ගාන්ට ඉර පහල දෙක ඇදලා ගත්ත මැදි ඉරනවා. ඒ චිත්‍රවල දැක්කේ විනෝදමයි දී. තියුණු ඒ සසිනවම ගහනවා, නූල් ගහන මේ ඉරනවා, පොළවේ පොළු ගහනවා. පොළු ගහන්නේ පොළවේ කෑලි කියන්නේ අපරේ පාරම වාචා පොළු ගහනවා කියන්නේ. කෑලි කපනවා කියන පොළු ගහනවා. ඉතින් මේ සත්‍යෝ මේ කෑලි කෑලි කපනවා, ඉරනවා, පාරනවා. මෙහෙම කරන් නැලෙන්නේ නෑම කර්මී ඉපදෙනවා. ඊළඟ පදුම කියලා හන්දියා. ඒකට කියනවා සිවිල් නියුරෝන් 10යි පළල 20යි. පීරි ගන්න නියුරෝන් 9යි. මේකේ කකුළු. කකුළු දැන් මේ පළුම ආරගෙන කකුළුවේ. එයාගේ දිග නියුරෝන් 100යි. කකුලක් 100ක් කියලා. නියුරෝන් 100ක් කකුලක්ද කකුළු වගේ. මේකේ ඇතුලේ සත්තු පිරලා ඉන්න කලයට යන රටක ඉඩක් නැහැ. මිනිස්සුන් ඉන්න කාලේ කකුළුව මරපොයි දෙල්ල වරුවයි කැලේ ඉන්න සතුන වසදිය වරුවයි මේ වතුරට වසදාලා අත්මාරු වරුවයි එක කෑම වල වසදාලා අත්මාරු වරුවයි මිනිසුන් වසදාලා වරුවයි මේ මම මරමු නේද තේක වසදා දී වරුවයි තොර මිනිස්සු මේ වදා මරන කේරම් කියා මිනිස්සුන් වේද කරුවයි මිනිස්සුන් වේද කරපර යාලු යාලු නොවන මහත්ය නොවනයි මහත්ය දෙන්නා කේරම් කියලා වේද කරුවයි තොය කී නොකී නේද දෙලට හැම දෙයකටමයි කියන්නේ කකුල්ලු කකුල්ලු දෙල්ලු මරපු ඔක්කොමයි ගිහින් වැඩනවා තියෙන වැඩනට පස්සේ මේ කකුල්ලු මරු තියෙනවා ඒ අනුවලින් හදලා දෙල්ලෙන් කපලා කපලා ගන්න කෑලි කෑලි කඩ කඩ ඇදගෙන කනවා බඩල බඩල සුණු විසුණු කරනවා පය අරිමත් ඉබේලා අරිමත් දැන් මේ මේ ටික බලවල ඉන්නකොට එක දෙක ඉස්සරහට බලන්නේ නැහැ සබ්දයේ දුම සතරම දෙකයන උදාන දේවල කල්පනා කරන අනේ කාමයන් නිවැරදි මොකද මෙච්චර ප්‍රමහද දීපේ සබාවය ඇසලා බණහන් මේ ඉන්නේ එහෙම ඉන්නකොට ඉතින් ඉන්නද මම මේ ප්‍රමාදයෙන් ඉන්න කියලා පළවෙනි පත්තවා ඉහි බලන්න ඒ තමයි බ්‍රහ්ම කියන දිව්‍ය පුත්‍රය බ්‍රහ්ම කියන දිව්‍ය පුත්‍රයව දැන් ඉක්මනට එන ඉතලෙන් දැන් ප්‍රමාද වෙලා වැඩි ඉක්මන ඉක්මනට එන දැන් ප්‍රමාද නැහැ මම කියලා ප්‍රමාද වැඩි දැන් ඔලෝසු බලන්නේ ඉතින් දෙවියන්වත් බලන්නේ ලැබෙන්නේ යව බ්‍රහ්ම යවට පස්සේ බ්‍රහ්ම විය පුත්‍රය කියලා බැලුවා නුවරනේ වරස්ව නෑ ගියා නරකේ හේයති ගියා ඉන්නවා මේ බලවල අපාප ඉවරේම අපාය බලන්න දාන්නේ අපේ බලක් වෙලා ඉන්න හොඳට යමු කියලා ඉතින් එහෙනම් යන් කියලා බලන්න යන බලා නම් නැමති බලාගෙන වෙලාවක් මන්දි වෙලාවුන්නේ ඉඳ ලැබුන්නේ ඉතින් දැන් ඉක්මනට යන මොලේ දීගල ඉතුරු කොටස දැන් අරන පොයල තියෙන්නේ ඒක තමයි හොඳ පැත්ත දීගල ඒක නම් ආසයි නෑ ඉතින් ආයේ අපි කල් දුව ඉඳලා